नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स यो हि कोचि भिक्खवे इमे चत्तारो सतिपट्ठाने एवं भावेय सत्वस्सानि तस्स धिन्नं फलानं अन्यतरं फलं पाटिखं खं दिट्ठेव धम्मे अन्या सतिवा उपादिशेषे अनागामिता। पूजनीय वंदनीय पिन्वत स्वामीन वहन्सेलागें अवसराय श्रद्धावंत වාසනාවන්ත සත්පුරුෂ පින්නතුනි තුල්ලවක් සැනසූ තුල්ලවට අග්‍ර වූ සුවිසි අසංකේ ගන්නා සත්වයන්ට පිහිට වූ මහා කාරුණිකු තථාගත අරිහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන්ට යෙදුනා වූ සේසුවසෝ දහසක් ධර්මස්කන්ධයෙන් බිඳක් අපිත් මේ වෙලාවේදී ශ්‍රවණය කරලා මෙලොව සැනසෙල්ලටත් පරලොව සුගතියටත් සාන්ත නිවනින් සැනසීම පිණිසම හේතු වේවා වාසනාවන්ත පින්නතුනේ මේ සංසාරේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ බලනවා මේ සත්වයන් එනකොට මේකේ මුලක් තියෙනවද බලනවා පණවන්ට නෑ පින්නතුනි ඒ වගේම තමයි මේ සත්ව මේ සංසාරේ ගිහිල්ලා නිමක් ඉවරවීමක් කොනක් තියෙනවද බලනවා පින්නතුනි කොනකුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේට පෙනෙන්නේ නෑ හේතුව හොයාගත්ත පින්නතුනි අවිද්‍යාව නිවරණානම් අවිද්‍යාවෙන් වැහිලා තණ්හා සංයෝජනං තණ්හාවෙන් බැඳිලා තමයි සන්ධාවතං සංසරතං දිගින් දිගටම මේ ලෝකේ සංසාර ගමනේ පැවැත්මට පැවැත්මක් මත ජාතිය ජරාව විහාදිය මරණය ශෝකේ පරිදේවේ දුක දෝමනස්යෙන් මේ වගේ දුක් දොම්නස් වලින් පින්නතුනේ සංසාර සත්‍යෝ සැරිසරණ බව තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දැක්කේ හේතුව හොයාගත්තා අවිද්‍යා නීවරණණං අවිද්‍යාවෙන් මැහිලා නිර්වාණය ඒ විදිහට දකින්න බැරි මේ අවිද්‍යාව නිසා වරණ වෙලා තියෙන්නේ එහෙමනම් පින්නතුනේ ඇත්ත ඇති හැටි එහෙම නැත්තම් මේ ලෝකේ පවතින ධමයක් තියෙන ඒ ධර්මතාවය අවබෝධ කරගන්නට මේ අවිද්‍යාව තමයි පින්නතුනේ අපට හරස් වෙන ධර්මතාවේ මුලාවටපත් කරන්නේ යථා ස්වභාවය විදිහට දකින්නට බැරි පින්නතුනේ මේ අවිද්‍යාව නිසාමයි වැහිලා තියෙන්නේ ඉතින් ඒ නිසා පින්නතුනේ මොකද වෙන්නේ තණ්හාවෙන් බැඳෙනවා තණ්හාව කියන්නේ ආසාව එහෙම නැත්නම් තංගලීම මෙන්න මේ වගේ ආස්වාදයට යන මේ ලෝකේ සත්‍යයක් මොනකින්ද යන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන අරමුණුත් එක තමයි මේ විදිහට බැඳිලා මේ සංසාර ගමන යන්නේ ඉතින් මහා කාරුණික ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපට බොහෝම මහා කරුණාවෙන් මේ ලෝක සත්‍යයට පිහිටුණා පින්නතුනේ ඒ තමයි අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ උතුමන් වහන්සේ දේශනා කරපු ධර්මයක් ඒ වගේම අපට ශ්‍රවණය කරන්ට ලැබෙනවා නම් එකක් දුර්ලභ කාරණාවක්. මනුෂ්‍ය ආත්මයක් ලැබීමත් අපට දුර්ලභ කාරණයක් පින්නතුනේ ඒකයි කිච්චෝ manussත්ත පටිලාභෝ කිච්ඡං සද්ධම්ම සවණම් පින්නතුනේ මනුස්ස ජීවිතය කියන දුර්ලභ දෙයක් ලැබිලා තියෙන්නේ ඒ වගේම තමයි මේ ධර්ම ශ්‍රවණිය තුනත් පින්නතුනේ එකක් දුර්ලභ කාරණාවක් හැම කාලවලම ලෞතුරා බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙන්නේ නැති බව බෞද්ධයන් වශයෙන් අපි කවුරුත් හොඳටම දන්නවා. ඉතින් ලැබුණු අවස්ථාවේදී පින්නතුනේ අපිට මේ ධර්මය ශ්‍රවණය කරන්න බැරි නම් පින්නතුනේ අපිට ප්‍රඥාවක් නුවණක් කර්ම කර්මඵලයක් සම්මාදිට්ඨියක් ඒ වගේම තමයි දස වස්තුක සම්මාදිට්ඨිය මේ වගේ පින්නතුනේ අපිට මෙලොව සැනසෙල්ලෙන් ජීවත් වෙන්නටත් පරලොව සැනසෙල්ලේ ජීවත් වෙන්නටයි නොනවතී පින්නතුනේ මේ සංසාර ගමනින් එතර වෙන්නට අවශ්‍යයි මේ ධර්ම
ශ්‍රවණයේ තුලින් තමයි අපට මේ නුවණ ඒ වගේම සිහිය ඒ වගේම පින්නතුනි හිරියොත් අපේ පවට භය ලැජ්ජා වැති වෙලා අපට හොඳ ගුණ ධර්ම පුරා ගන්න වටපිටාවක් ලැබෙන්නේ. ඉතින් ඒක නිසා මේ උතුම් මනුස්ස ජීවිතය ලැබුණේ නම් පුබ්බේත කත පුඤ්ඤතා පෙර පින් නිසාමයි පතිලෝප දේශ වාසයක පෙර පින් නිසාමයි සුදුසු ප්‍රදේශවල විදිහට අපිට මේ විදිහට බුද්ධෝත්පාද කාලයක් ධර්ම රත්නයක් මහා සංඝ රත්නයක් ඒ වගේම තමයි පින්නතුනේ මේ උතුම් මනුස්ස ජීවිතයක් අපට ලැබුණේ. ඉතින් ඒ ලැබුණු ජීවිතයෙන් පින්නතුනේ අපට මේ සංසාර ගමන නවත්තන්නට තමයි අපට සත්පුරුෂමන් වහන්සේ පිහිට වුණේ. උතුමන් වහන්සේගේ ධර්මයේ, ඒ උතුමන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝ රත්නය අපි ඒ විදිහට සිහිපත් කරොත් තමයි පින්නතුනි මොන විදිහටද ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමටපත් වුනොත් තමයි පින්නතුනි අපට මේ සංසාරේ ස්වභාවය එහෙම නැත්නම් මේ ධර්මයේ හරියට තේරුම් ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් ඒකට කියනවා පින්නතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ පැහැදීමට ඒ වගේම ධර්මයට මහා සංඝරත්නයට පැහැදීම මොකද්ද? ඒ කියන්නේ සද්ධාව කියන එක. සද්ධාව කියන්නේ පින්නතුනි විශ්වාසයේ ඇදහිම. සද්ධාතීත තථාගතස්ස බොහෝදින් බුදුරජාණන් වහන්සේගේ ගුණ සමුදාය පින්නතුනි අපි බොහෝම හොඳින් සද්ධාව ඇදහිමට පත් වෙන සද්ධාතීති සද්දා ඇදහනවා විශ්වාස කරනවා පැහැදීමට පත් වෙනවා. අන්න එතකොට තමයි පින්නතුනි අකුසල් ධර්මතා හිතේ යටපත් වෙලා කුසල අරමුණු අපේ හිතට අරමුණු වෙන්නේ. මොනවද අරමුණු වෙන්නේ? ලෞතුරා බුදුරජාන් වහන්සේගේ ගුණස්කන්ධයේ ධර්ම රත්නයේ තියෙන ඒ ධර්මයේ ස්වභාවය. ඒ වගේම තමයි පින්නතුනි මහා සංඝ රත්නයේ ගුණ සමුදාය. ඒන්නනවති කර්මයේ කර්මඵලය කියන විශ්වාසය කියන අන්නේක ඇති වෙන්නට ඕනි. අන්නේ හිත තමයි ශ්‍රද්ධාව හිත කියන්නේ පින්නතුනි. ශ්‍රද්ධාව නැතුව සද්ධාය තරති යෝගෙන් ශ්‍රද්ධාව නැතුව පින්නතුනි අපට මේ සංසාරෙන් එතර වෙන්න බෑ. පින්නතුනි සද්ධාව තමයි මේ සංසාරයෙන් එතර වෙන්න එකම පිහිට. ඒකයි අපේ ලෝතුරා බුදුරජාන් වහන්සේට දාලවක යක්ෂතුමත් ප්‍රශ්නයක් අහනකොට කින්සූද විත්තම් පුරිසස්ස සෙට්ටම් සන්ධීද විත්තම් පුරිසස්ස සෙට්ටම්. පින්නතුනි ශ්‍රද්ධාව තමයි එහෙනම් මේ ලෝකේ ශ්‍රේෂ්ඨම දෙයක් බවට පත් වෙන්නේ කෙනෙකුට. පින්නතුනි තින් එහෙනම් ශ්‍රද්ධාව කියන්නේ විශ්වාසය ඇදහිම පැහැදීමන්නේ පැහැදීම ඇති වෙන්නේ කවුරු වෙනුවෙන්ද? ලෝතුරා බුදුරජාන් වහන්සේ වෙනුවෙන්, ධර්ම රත්නේ වෙනුවෙන්, මහා සංඝ රත්නේ වෙනුවෙන්, කර්ම කර්මඵලයේ විශ්වාසය. ඉතින් එතකොට තමයි හිතේ සම්ප්‍රසාදන ලක්කන සද්ධා හිතේ ප්‍රසාදයට පත් වෙන්නේ. හරියට පින්නතුනි උපමාවක් දේශනා කරනවා උදක ප්‍රසාද මාණික්කයක් තියෙනවා සක්විති රජතුමා. මේකෙන් පින්නතුනේ බොර වතුරකට වුණත් ඒ මැණික දැම්මොත් පින්නතුනේ බුන්ද තින මැණිකක් මේක දැම්මොත් පින්නතුනේ බොර වතුර යටපත් වෙලා පිලිසුදු භාවයට පත් වෙනවා. වතුර අන්නේ වාගේ තමයි අපේ හිතත් පිලිසුදු භාවයට පත් වෙන්නේ මේ ශ්‍රද්ධාව කියන හිත විපදුනොත්. ඉතින් මේ හිත මොකද කරන්නේ පින්නතුනේ? ලෞතුරා බුදුරජාන් වහන්සේ ගැන ධර්මයේ කිව්වොත් පින්නතුනේ එක හේතුඵල ධම ආයතන ස්කන්ධ ධාතු ඒ නොතේ පින්නතුනේ මෛත්‍රී භාවනාවක් වැඩිනවා නම් ඒ තුල ශ්‍රද්ධාවේ වගේ මානාපානසන මේ විදිහට විශ්වාසයේ ධර්ම රත්නයේ කෙරෙහි ලෞතුරා බුදුරජාන් වහන්සේ කෙරෙහි ඒ වගේ මහා සංඝ රත්නයේ කෙරෙහි පවතිනවා. ඉතින් මේ දේ අවශ්‍යයි පින්නතුනේ අපට මේ සංසාරයෙන් එතර වෙන්න. එහෙනම් ශ්‍රද්ධාව අපි තවත් මොන කාරණාවකටත් කියලා අපි පොඩ්ඩක් බලමු. පින්නතුනේ අපේ විශ්වාසය ඇදහිම තියෙන්න ඕනේ නිවන් දොරටු ලෞතුරා බුදුරජාන් වහන්සේ පහත් දේශනා කරා. ඒක තමයි පින්නතුනේ විමුක්තායතන සේසේ කියන්නේ. මොකද්ද ඒක? ධර්ම දේශනාවත් නිවන් දොරටුවත්. ඒ වගේම තමයි පින්නතුනේ ධර්ම ශ්‍රවණය කිරීමත් නිවන් දොරටුවත්. ඒ වගේම ධර්මයේ සත්‍යයනා කරනවන එකත් නිවන් දොරටුවක්. ඒ වගේම ධර්මයේ මානසිකාර කරනවනම් පින්නතුනේ මෙනෙහි කරනවන් ධර්ම මේ නිරන්තරයෙන් මේකත් නිවන් දොරටුවක්. එයින්නොනම තේ පින්නතුනි භාවනාවක් වශයෙන් ධර්මය ඒ විදිහට අවබෝධ කරගන්නවා නම් හේතුඵල ධම ආයතන ස්කන්ධ චතුරාර්ය සත්‍ය මේ වගේ දේවල් තේරුම් ගන්නවා නම් පින්නතුනි භාවනාවක් තුලින් වැඩිම තුලින් අන්නේකත් නිවන් දොරටු බවට පත් වෙනවා. එහෙමනම් මේ ලැබුණු බුද්ධෝත්පාද කාලය අපට ඒ සත්පුරුස ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාර ඒ වගේම තමයි පින්නතුනි ඒව ශ්‍රද්ධායනා කරන්නටත් ඒ වගේ භාවනාව කරන්නටත් වටපිටාව අපට ලැබිලා තියෙනවා. ඒ වටපිටාවෙන් අපි ප්‍රයෝජනෙ ගන්නට ඕනි පින්නතුනි. එහෙම නැති වුණොත් අපට
සංසාරයෙන් එතර වෙන්නට වෙන්නේ නැහැ පිනතුනේ සන්ධාවතං සංසරතං මේ විදිහට දිගටම ඒ සංසාරේ සැරිසරන්නට වෙන්නේ කොහොමද ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිද දුක් දුම්නස් වලින් තමයි පිනතුනේ සතිපට්ඨානිය තමයි තියෙන්නේ කොහොමද පින්නතුනේ මේ සතර සතිපට්ඨානිය ඇයි ලෞතුරා බුදුරජාන් වහන්සේගේ අවිජහිත සූත්‍රයක් පින්නතුනේ කියන්නේ ලෞතුරා සියලුම බුදුරජාණන් වහන්සේලා පින්නතුනේ මේ ධර්ම දේශනාව අතහරින්නේ සතර සතිපට්ඨාන හැම ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක්ම මෙන්න මේ සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන මේ සතර සතිපට්ඨාන සූත්‍රයෙන් තමයි පින්නතුනේ අපට මේ සංසාරේ එතර වෙන්න තියෙන එකම තැන මේ පින්නතුලා යම් කිසි විදිහකින් හිතාගෙන ඉන්නවා නම් පින්නතුනි වෙන ධර්මතාවයක් තියෙනවා කියලා එක පින්නතුනි එහෙමනම් ලෞතුරා බුදුරජාන් වහන්සේ මෙහෙම දේශනා කරන්නේ ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්ධවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරය අධි ධම්මේ චත්තාරෝ සතිපට්ඨානං එහෙමනම් පින්නතුන එකම මාර්ගය තමයි මේ ලෝක සත්වයන්ගේ හිත පිරිසුදු සත්තානං විසුද්ධියා පිරිසුදු වීම පිණිස ලෝක සත්වයෝ පින්නතුනි පෘථග්ජන මනස් තියන අය මේ ලෝභ දේශ මොහ මාන ඊර්ෂ්‍ය ආදී කෙලෙස් ධර්මයන් තියෙනවා ඒ නිසා මොකද පින්නතුනේ වෙන්නේ සංසාරේ සැරිසරන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒකනේ සියලු ලෞතුරා බුදුරජාන් වහන්සේගේ අනුශාසනාව පින්නතුනේ මොකද සචිත්ත පරියෝධපනම් මේ හිත පිරිසුදු කරගන්න. පිරිසුදු කරගන්නේ පින්නතුනේ මේ කෙලෙස් ධර්ම එහෙනම් සත්තානම් විසුද්ධිය. මේ සත්‍යයන්ගේ පිරිසුදු බවට මේ එක ඒකහයන වයම් භික්කවේ මග්ග එකම මාර්ගය පින්නතුනේ චත්තාරෝ මේ සතිපට්ඨාන සතරක් වූ සතිපට්ඨාන. එහෙමනම් ඒකේ ආනිසංශයත් පින්නතුනේ අපි දැනගන්නට ඕනි. මොනවද පින්නතුනේ ආනිසංශ හතක් ලෞතුරා බුදුරජාන් වහන්සේ මේ සතර සතිපට්ඨානේ වඩන කෙනෙකුට ලැබෙනවා කෙනෙක් ලෞතුරා බුදුරජාන් වහන්සේ දේශනා කර මොකද ආනිසංසේ දැකගත්තොත් දැනගත්තොත් තමයි පින්නතුනේ අපි හොඳට දානයක් දෙන්නේ ඒ වගේම රකින්න සීලයක් උනත් භාවනාවක් හොඳින් කරන්නේ පින්නතුනේ සම්මා දිට්ඨියෙන් විශ්වාසය ඇති වෙන මට මේ වගේ සැනසීමක් මේ වගේ විපාකයක් ලැබෙන බව හොඳින් තේරුම් අරගෙන කරොත් පින්නතුනේ බොහොම සතුටින් සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික ඒ වගේ කුසල සිත් උපදවා ගන්නට පුළුවන්කමක් ලැබෙන ඉතින් ඒක නිසා ලෝතුරා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ශෝක පරිද්ධානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථගමාය ඒ වගේම තමයි පින්නතුනේ එහෙමනම් හිතලා බලන්න දුක්ඛ දෝමනස්සං දුකත් එනවා කායික දුක ඒ වගේ මානසික දුක ඇති වෙනවා ඒ වගේම ශෝකය පරිදේව අන්න ඒ වගේ නිදහස් වෙන්නටත් පින්නතුනේ නිදහස් ඇති වෙන්න ඒ වගේ නැති වෙන්න නැති කර ගන්නටත් මේ සතර සතිපට්ඨානයයි තියෙන්නේ ඒ නොනවතී පින්නතුනේ ඥායස්ස අධිගමාය ඒ වගේම නුවණ වැඩිවීමටත් ඒ වගේම අධිගම ලබන්ටත් නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටත් සත්තාන විසුද්ධිය මේ කෙලෙස් වලින් පිරිසුදු වෙන්නටත් පින්නතුනේ මේකම ධර්මතාවය තමයි මේ සතර සතිපට්ඨානය කියන එක තේරුම් ගන්නට ඕනි පින්නතුනේ එහෙමනම් මොනවද චත්තාරෝ මේ සතිපට්ඨාන සතරක් වූ පට්ඨානේ සතර සතිපට්ඨානේ හතරක් වූ පට්ඨානේ පිහිටවන්නේ කියනවා සතිය මොනවද පින්නතුනේ කායේ කායානුපස්සී විහෙරති වේදනානු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානු පස්සේ විහෙරති ඒකයි කතමේ චත්තාරෝ ඉද භික්ඛවේ භික්ඛූ කායේ කායානු පස්සේ විහෙරති ඒ වගේම ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස් සම්පින්නතුනේ සතර සතිපට්ඨානේ කායානුපස්සනා විදිහට බෙදනවා ඒ වගේම තමයි පින්නතුනේ වේදනාව වේදනානුපස්සනාවක් වශයෙන් බෙදනවා ඒ වගේම සිත ඒ කියන්නේ එක එක චෛතසික ධර්මයන් ඒ වගේ සිත ඒ විදිහට පින්නතුනේ එක එක විදිහට බෙදනවා ඒ වගේම ඒ ස්වභාවයේ ධර්මතාවය තේරුම් ගන්නට අවබෝධ කර ගන්නටයි බෙදන්නේ
ධම්මේසු ධම්මානුපස්සී ආයතනයක් ස්කන්ධයක් ඒ වගේම තමයි චතුරාර්ය සත්‍ය සත්‍ය බුද්ධංගයක් විදිහට ධර්මතාව ධර්මතාවයක් විදිහට සිහියෙන් දකින්නට තමයි ප්‍රඥාවෙන් යථා ස්වභාවය දකින්නට තමයි පින්නතුනේ ඒ විදිහට බෙදලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට පින්නතුනේ වැඩුවොත් මොනවද වෙන්නේ? ලෝතුරා බුදුරජාන් වහන්සේ දේශනාවක් යෝහි කෝචි බික්කවේ චත්තාරෝ සතිපට්ඨන ඒවම් භාවෙය්‍ය සත්වස්සානි. පින්නතුනි එහෙම භාවිතා කරොත් යෝගාවචරයන් වහන්සේ නමක් පින්නතුනි සතර සතිපට්ඨානෙ සත්වස්සානි අවුරුදු 7ක් කොහොමද තස්ස දින්නම් පලානම්. පින්නතුනි මාර්ගඵල දෙකකට කැමති වේ. අඤ්ඤා සතිවා උපාදිසේස අනාගාමිත. අඤ්ඤා රහත් බවට හෝ පින්නතුනි එහෙම නැත්නම් උපාදිස යම් කිසි උපාදානස්කන්ධයක් පවතිනවා. ඒක නිසානි පින්නතුනි අනාගාමින් වහන්සේ සුද්ධාවාසයේ උනත් ඉපදෙන්නේ. අන්නේ ඒ උතුමන් වහන්සේ නමක් වෙන්න පින්නතුනි අනාගාමි තත්වයටපත් වෙන්න නම් මේ සත්වස්සානි අවුරුදු 7ක් වැඩුවොත් කයේ කය බැලුවොත් වේදනාව වේදනාව විදිහට බැලුවොත් ඒ වගේම සිත සිත විදිහට බැලුවොත් ධර්මයේ ධර්මයේ විදිහට බැලුවොත් පින්නතුනේ පුළුවන් කියන ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඔබ අප වෙනුවෙන් අප වෙනවා පින්නතුනේ. ඒ විදිහට අවුරුදු 6 ඒ විදිහට අවුරුදු 5 අවුරුදු 4 අවුරුදු 3ක් අවුරුදු 2ක් අවුරුද්දක් ඒ වගේම තමයි මාස 7ක් ඒ වගේම මාස 6ක් මාස 5ක් මේ විදිහට ඇවිල්ලා පින්නතුනේ දින 7කදී පුළුවන් කියන මේ සතර සතිපට්ඨානේ වැඩුවොත් පින්නතුනේ එයාට මේ රහත් ඵලය හෝ නැත්නම් අනාගාමි ඵලය ලබා ගන්නට පුළුවන්. පින්නතුනේ කොච්චර වාසනාවන්තයිද කොච්චර භාග්‍යවන්තද පින්නතුනේ. අපි එහෙනම් මේ වගේ උතුම් ධර්මතාවයක් අපට අද අහන්නත් ලැබීම ගැන කොච්චර වාසනාවන්තද පින්නතුනේ. එහෙනම් හිතලා බලන්න මේක නොකිරුණොත් පින්නතුනේ අන්න අර විදිහට ආනිසංස ලැබෙන්නේ වගේ නිදහස් වෙන්න නැත්තම් පින්නතුනි දුක්ඛ දෝමනස්ස ඒ වගේම ශෝකේ පරිදේවි. දැන් ශෝකේ ඇති වෙනවා පින්නතුනි. ඊට පස්සේ මොකද පරිදේවියත් ඇති වෙනවා. ශෝකේ කියන්නේ එක එක විහසන ලැබෙනවා පින්නතුනි. මොනවද ඒ විහසනේ? ඥාති විහසන, එහෙම නැත්තම් භෝග විහසන, ඒ වගේම නැත්තම් පින්නතුනි සීල විහසන, දිට්ටි විහසන මේ වගේ කුමන හෝ දෙයක් අපේ ජීවිතයට එනවාමයි පින්නතුනි. රෝග විහසන කොච්චර ඇති වෙනවද අපේ ජීවිතවලට? ඒකෙන් පින්නතුනි නිදහසක් වෙන්න සංසාරේ ඉතින් බව පැවැත්මේ තියෙනකම් පින්නතුනි මේ රෝගය කියන එක කුසගින්න අඩුම ගන්න ඒ විදිහට හරි ලැබෙනවා පින්නතුනි. ඉතින් ඒක නිසා මේකෙන් නිදහස් වෙන්නට බෑ පින්නතුනි. ඒ වගේ දුකක් දෝමනස්සයක් ඒ තුලින් අපට ලැබෙනවා පින්නතුනි. ඉතින් ඒක නිසා එකෙන් නිදහස් වෙන්න තමයි මේ සතර සතිපට්ඨානේ වඩන්නේ. එහෙම නැත්තම් විහසන තියෙනවනේ භෝග ව්‍යසන අපට තින් එක එක විදිහට පින්නතුනි. අපට වස්තුව තියෙන මේ දේවල් නැති වෙනකොටත් ඒ වගේම තමයි පින්නතුනි ලෙඩ රෝග ඇති වෙනවා. හිතලා බලන්න එකපාරම අපේ හදවතේ පිළිකාවක් හැදුනා කියලා අහන්න ලැබුණොත් අපට මොකක්ද ඇති වෙන්නේ? හිත දෝමනස්සයටපත් වෙනවා. දුක් වේදනාවෙන් පෙළෙදෙනවා. අමනාප ගතියක් හිතේ ඇති වෙනවා. ඒ නොනොති ශෝකයක් ඇති වෙනවා. ඒ වගේම පින්නතුනි අපි මොලේ එන්නේ වාගේ අපට අසනීපයක් හැදුනොත් පින්නතුනි ඒ වාගේ අපට දුක දෝමනස්සේ ශෝකේ ඇති වෙනවා. ඒ නොනොති පින්නතුනි අපේ අතරින් ඥාති විහසන ඇති වුණොත් අපි ඉතින් අම්මලා තාත්තලා දරුවන් අපි කොච්චර සෙනෙහසින් දින්නමුත් ඒ අය සියල්ල නැති වෙන ස්වභාවයක් තියෙනවා පින්නතුනි. ඒක නෙළ උතුරා බුදුරජාන් වහන්සේ දේශනා කරන මමත් ඉපදෙම ලෙඩ වෙන මහලු ව්‍යාධි මරණින් ඉන්නවා. ඒ වගේම තමයි මමත් ලෙඩ වෙන මහලු ව්‍යාධි මරණ දේවල් උපාදානය කරගත්තොත් මටත් ඒ දුක ඇති වෙනවා. ඒක නිසා තමයි ආර්ය පරිසෙනින් මේකෙන් නිදහස් වෙන මාර්ගය ඒ විදිහට බෝසතාන් වහන්සේ කාලෙත් හොයාගෙන ගිය වගේ බුද්ධත්වයක් ලබා ගන්නට හේතුනේ. හිතලා බලමු එහෙනම් මේ වගේ සංසාරේ එනකොට පින්නතුනේ දිව්‍ය ලෝකවලත් මෙන්න මේ ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව අපට ලැබෙනවා. මනුස්ස ලෝකේටත් ඒ වගේම සියලුම ලෝකේ ලැබෙනවා. ජාතිය ජරා ව්‍යාධි සියල්ලටම යටයි මේ ලෝකේ. ඉතින් ඒකනේ කුසල් මහරජතුමා දිනක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවට පස්සේ එකත් පසක වාඩි වෙලා වන්දනා කළ ඉන්නකොට තමයි ලෞතුරා බුදුරජාන් වහන්සේ ප්‍රශ්නයක් අහන්නේ. කොහොමද ප්‍රශ්නය? මහරජතුමනි, පර්වත හතරක් පෙරලීගෙන එනවා. දැන් ඔබ ඉන්න තැනල තමයි එන්නේ. ඒ වෙලාවේ ඔබ මොකද්ද කරන්නේ? එහෙනම් කුසල් හිත රැක ගන්න තමයි මගේ එකම අරමුණ. බොහොම හොඳයි කියලා ලෞතුරා බුදුරජාන් වහන්සේ ඒ වෙලාවේ කියනවා.
නමුත් මහරජතුමනි විශාල පර්වත හතරක් එනක ඉන්න සොල් දහදුවන් විශාල ශක්තියක් තියෙන අය ඉන්නවා නමුත් මේ කිසිම කෙනෙකුට මේ පර්වත හතර මේ විදිහට නවත්තන්න බෑ එක එක හතර පැත්තින් ඇවිල්ලා මේ විදිහට කියන ඔබට විශ්වාස පුද්ගලෙක් මේ වෙලාවේදී මේකෙන් යට කරගෙන යන්නම වෙනවා යට කරගෙන යන ස්වභාවයක්ම තියෙනවා අන්න ඒ වාගේ තමයි ඉතින් අපිත් මේ වගේ ජීවිතවල ගත කරනකොට ඉපදෙන ලෙඩවෙන මහලු මරණයට මේ වගේ දේවල් වලින් අපි යට කරගෙන යන ස්වභාවයක් තියෙනවා ඉතින් ඒක නිසා බොහෝ දුකට දෝමනස්සයට අපිව පත් වෙනවා කියන එක ලෞතුරා බුදුරජාන් වහන්සේ අපට පැහැදිලි කරනවා බුද්ධෝත්පාද කාලේ අපිත් මේ සතර සතිපට්ඨාන උතුම් ධර්මයේ මෙනෙහි කරන්නේ නැති වුණොත් ඒක පින්නතුනේ අපේ ජීවිතවලට පාඩුවක්මයි වෙන්නේ මේ බුද්ධ ශාසනයේ පින්නතුනේ තියෙනවා ධර්මතාවයක් මොකද්ද පින්නතුනේ එදා මන්තානි පුත්ත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දෙනම වහන්සේලා අතර සාකච්ඡාවක් පැවැත්තුවා මොකද්ද පින්නතුනේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා මන්තානි පුත්ත මහරහතන් වහන්සේගේ නිර්වාණ ධාතුව එහෙම නැත්නම් පරිනිර්වාණයට පත් වෙන්නේ කොහොමද සීල විසුද්ධියෙන්ද ඉතින් පින්නතුනේ රත විනීත සූත්‍රය තමයි නැත්තම් රත් විනීත ප්‍රතිපදාවක් තියෙනවා පින්නතු මේ ප්‍රතිපදාව තමයි පැහැදිලි කරන්නේ කොහොමද සීල විසුද්ධිය ඉස්සෙල්ලාම කෙනෙකුට තියෙන්න ඕනි පින්නතු නිර්වාණ ධාතුව සීලේ නැතුණු ප්‍රාණඝාත කරනවා නම් කාමයේ වර්ධවය හැසිරෙන බොරු කේලම් කියනවා නම් හිත පිලිසුදු භාවයට පත් වෙන්නේ නැහැ නි පින්නතුනේ හිතේ විපිලිසර බවට පත් වෙන අකුසල් තමයි වැඩෙන්නේ නිසා සතර අපායට වැටිලා බොහෝ කාලයක් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ඇසුරු කරන්ට ලැබෙන්නේ නැහැ ඒක නිසා සීලය අවශ්‍යයි ප්‍රධානම ධර්ම ඊළඟට තමයි චිත්ත විසුද්ධිය පින්නතුනේ එහෙමනම් චිත්ත විසුද්ධිය කියන්නේ පින්නතුනේ ඉහළම සමාධිය ඒක තමයි පින්නතුනේ අරූපාවචර සමාධියක් රූපාවචර සමාධි මෙන්න මේවා තියෙන්නට ඕනි පින්නතුනේ අස්ත සමාපatti තිබ්බොත් තමයි පිරිසුදු භාවයට පත් වෙන්නේ ඉහළම පිරිසුදු භාවයට ඊළඟට පින්නතුනේ ඔබත් මාත් මේ සංසාර ගමනේ එද්දී මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් හමුණ වෙලාවේදී පින්නතුනේ හොයන්නේ නැති ධර්මතාවයක් තමයි පින්නතුනේ මෙන්න මේ නාම රූප. ඒකට කියනවා ditthi visuddhi. නාම රූප දෙක තේරුම් ගන්නෑ. තේරුම් ගත්තේ නැත්නම් පින්නතුනේ ඊට පස්සේ පරිග්‍රහ ඥානෙ ඊට පස්සේ ඇතිවෙන හේතුඵල දහමට තේරුම් ගන්නට බැහැ. ඉතින් ඒක නිසා නාම රූප පරිච්ඡේදය කියන එන්නේ ඒ ධර්මතාවේ හොයන්නට ඕනි පින්න නාම රූප දෙක වෙන් කරගන්න. මොකද නාම රූප දෙකට තමයි පින්නතුනේ අපි රැවටිලා තියෙන්නේ. නාම රූප දෙකට තමයි අපි ඒ විදිහට රැවටිලා ඉන්නේ. ඒක නිසා ඉතින් පින්නතුනේ රූපේට අපි රැවටිලා, වේදනාවට අපි රැවටිලා, සංඥාවට රැවටිලා, ඒ වගේම තමයි පින්නතුනේ අපි සඤ්ඤා සංඛාර විඥාන වලට රැවටිලා ඉන්නේ. ඉතින් ඒක නිසානේ අපේ ලෞතුරා බුදුරජාන් වහන්සේ මේ නතුම්හාක සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ යම් භික්කවේ නතුම්හාකං තම් පජහත තං වූ පහේනං හිතාය සුඛාය භවිස්සති. පින්නතුනේ මේ රූපය කියන එක එහෙම නැත්තම් මේ වේදනාව කියන එක නුඹලාගේ නෙවෙයි කියනවා. බුදුරජාන් වහන්සේ කියන්නේ මහණෙනි යමක් නුඹලාගේ නොවන දෙයක් නම් ඒ දුරු කරව. පජහත කියන්නේ දුරු කරව. අන්න එතකොට තමයි පින්නතුනි හිතාය සුඛාය තමන්ට හිතසුව සැප පිණිස භවිස්සති පවතින්නේ කියන එක පැහැදිලි කරනවා. එහෙනම් හිතලා බලන්න මොනවද ඒ විදි කිංච භික්ඛවේ නතුම්හාකම් මොනවද නුඹලාගේ නොවන්නේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා රූපම් භික්ඛවේ නතුම්හාකම් මේ රූපේක නුඹලාගේ නෙවෙයි. තං පජහත මේක අත්හරින්ට තං වෝ පහීනං හිතාය සුඛාය භවිස්සති. එහෙම වුණොත් තමයි තමන්ට සැප පිණිස පවතින්නේ කියන එක පැහැදිලි කරනවා. අපි කොච්චර මෝඩද, අපි කොච්චර පින්නතුනේ ප්‍රඥාවක් නැද්ද, අපි මේ විදියට රූපේ මගේ මේ රූපේ මට ඕනි විදියට පවතින්න පුළුවන්, ඒ මේ රූපයෙන් තමයි අපට සැපගෙන දෙන්නේ කියලා පින්නතුනේ අපි අල්ලගෙන ඉන්නේ ලෞතුරු මහා කාරුණික බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයට පහළ වෙලා මේ රූපේ දුකක් මේක පජහත අත්හරින්ට ඒ අත්හැරියොත් තමයි මේක හිතාය සුඛාය භවසය සැප පිණිස පවතින්නේ කියන කාරණාව දේශනා කරනකොටත් පින්නතුනි අපි ඒක අල්ලා ගන්නවා නම් ඉතින් දුක පවතින්නේ නැද්ද? දුක පවතිනවා පින්නතුනි. ඒකයි සංකිටේන පංච උපාදාන කන්දා දුක්ඛා කියලා ලෝතුරා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. භාර සූත්‍රයේ භාර මොකද්ද?
බහාර සූත්‍රයේ පැහැදිලි කරනවා පින්නත්නේ කතමෝච බික්කවේ බහාරෝ මොකද්ද මේ බර පංච උපාදාන කන්දා කියලා බලෝතුරා පංච උපාදානස්කන්ධය මේ රූපය තමයි බර පින්නතුනේ වේදනාව තමයි බර ඒ වගේම සංඥාව තමයි සංකාර විඥාන තමයි බර එහෙමනම් පින්නතුනේ මේ බර අදින්නෙක් ඉන්නවා පින්නතුනේ එයා තමයි පින්නතුනේ නාම ගෝත්‍ර විනම් වශයෙන් අපි බෙදාගෙන තියෙනවා තමන්ගේ ජාතිය වශයෙන් රටේ නම් රට වෙන් කරගෙන තියෙනවා මේ විදිහට පින්නතුනේ අපි එක එක සම්මුති පැනවීමක් එක් මේ විදිහට පින්නතුනේ මේ බර උසුලන්නේ කෙනෙක් ඒ තණ්හාවයි පින්නතුනේ බර අදින්නේ පින්නතුනේ අන්න අර ගෝත්‍රය තමන්ගේ නාමය ස්වාමින් වහන්සේ නමක් කියලා හිතනවා මගේ මේ නම කියලා හිතෙනවා පින්නතුනේ ඊට පස්සේ මට මේ වගේ දරුවන් මේ වගේ නමකින් ඉන්නවා කියලා මේ වගේ කුලයක් තියෙනවා මේ විදිහට පින්නතුනේ අපි ගන්න ස්වභාවයක් තියෙනවා එතකොට බර අන්නේ විදිහට ගන්නේ තණ්හාවෙන් තමයි බින්නතුනේ බර උසුලන්නේ. ඉතින් එහෙම තණ්හාව නිසා තමයි මේ රූපයට අපි කැමති, වේදනාවට කැමති, සංඥාවට කැමති, සංකාරයට කැමති, විඥාණයට කැමති වෙන්නේ. ඉතින් ඒවා බින්නතුනේ නිදහසක් දෙනවද? නිදහසක් දෙන්නේ නැහැ. නිදහස නැති වෙන්නේ මොකද හේතුව? අපි තණ්හාවෙන් ඒවා අල්ලගන්නේ හින්දා. ඉතින් ඒකයි තණ්හා ජායති සෝකෝ. තණ්හාව නිසා තමයි සෝකය ඇති වෙන. තණ්හාය ජායති භයං තණ්හා නිසා තමයි පින්නතුනේ ඒ විදිහට අපට බය ඇති වෙන්නේ තණ්හායි විපමුත්තස තණ්හාව නැති වුණොත් තමයි පින්නතුනේ අපට මේ බය ශෝකේ සියල්ලෙම්ගේම අත්මිදින්නට පුළුවන්කමක් ලැබෙන්නේ පින්නතුනේ ඉතින් ඒක නිසා මේ බර පංච උපාදානස්කන්ධේ බව හොඳට තේරුම් ගන්නට ඕනි පින්නතුනේ පින්නතුනේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නේ නැති අය තමයි සංසාරේ යන්නේ ඒකයි පින්නතුනේ දීගෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතෝ පින්නතුනේ සද්ධර්මය අහන්නේ නැති කෙන බාලයාට පින්නතුනේ සංසාරේ දිගයි ඉතින් දුර්ලභයි හැබැයි කිච්ඡෝ සද්ධම්ම ශ්‍රවණම් පින්නතුනේ දුර්ලභ කාරණාවක් පින්නතුනේ දුෂ්කර කාරණාවක් තමයි අපට මේ ලැබිලා තියෙන දුෂ්කර විදිහට හොයාගත්තේ දහමක් තමයි ලෝතුරා බුදුරජාන් වහන්සේ මේ දහම පින්නතුනේ ඉතින් ඒක නිසා දහම හොඳට ශ්‍රවණය කරගන්නට ඕහිත සෝතෝ ධම්මං සුනාති හොඳ කන හොඳට යොමු කරගෙන ඒ වාගේම සබ්බං චේතසෝ සමන්නා හරිත්වා ධම්මං සුනාති හොඳට මුළු හිතම ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්ට ඕනේ එහෙමනොත් තමයි පින්නතුනේ ලාගේ හිතේ ශ්‍රද්ධාව වීලිය සති යන්නේ ධර්මතා දියුණු වෙන්නේ දියුණුවටපත් වෙන්න පුළුවන්කමක් මානසික පසුබිමක් ඒ විදියට ලැබෙන්නේ ඊළඟට තමයි පින්නතුනේ ලෞතුරා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ කය හැමනම් පින්නතුනේ නුඹලාගේ නෙවෙයි කියනවලු උඹලාට අයිති දෙයක් නෙවෙයි ලස්සන උපමාවක් කියනවා මේ ජේතවනාරාමේ තියෙනවා ගස් වලින් වැටෙනවානේ දර පින්නතුනේ ඒ වගේම තන ඒ වගේ තියෙනවා. ඉතින් පිනිස්සු ඇවිල්ලා ඉතින් ඒව අරගෙන යන මහණෙනි ඔබලා ඉතින් ඒ අරගෙන යනකොට ඔබලාට යම් කිසි විදිහේ දුකක් ඇති වෙනවද? එහෙම නැත්නම් මොනවා හිතේ අසතුටක් ඇති වෙනවද කියලා භාග්‍යවත් උන්වහන්සේම දෙයක් ඇති වෙන්නේ ඇයි ඒ? මේක අපේ දෙයක් නොවන නිසා අන්න එහෙමනම් ඒ වගේ තමයි මේ රූපය වුණත් අපේ කරගත්තේ ඉඳ තමයි පින්නතුනේ වේදනාව සංඥා සංකාර විඥාන අපේ කරගත්තේ ඉඳ තමයි මේ දුකක් ඇති වෙන්නේ කියන එක හොඳට තේරුම් ගමු. එක පජහත අත්හැරියොත් තමයි පින්නතුනේ හිතාය සුඛාය භවිස්සති අපිට සැප පිණිස පවතින්නේ කියන එක ලෝතුරා බුදුරජාන් වහන්සේ පැහැදිලි කළා. එහෙමනම් පින්නතුනේ මේක අත්හරින්නට නම් මේක අවබෝධ කර ගන්න ඕනි පින්නතුනේ. එහෙම අත්හරින්න අපිට ඕනි විදියට මේ රූපය ඒ වගේම වේදනාව සංඥාව හට ගන්නවා පින්නතුනේ හේතු නිසා. ඉතින් ඒවා පින්නතුනේ අත්හරින්න එහෙම කෙනෙකුට බෑ. අත්හරින්න පුළුවන් නම් පින්නතුනේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලාත් ඒ තරම් පාරමී පුරන්නේ. ඒ වගේම පසේ බුදුරජාණන් වහන්සේලා වෙන්ටත් මහරහතන් වහන්සේලා වෙන්ටත් පින්නතුනේ එහෙම බෑ. ඒවට සංසාරයේ පින්නතුනේ බොහෝම වෙහෙසක් දරන්නට ඕනි සංසාරයෙන් එතර වෙන්නට. පින්නතුනේ මේ ආනාත්ම ස්වභාවය තේරුම් ගන්නට ආත්ම ස්වභාවයෙන් අපි ඉන්නේ ඒක නිසා තමයි මේ සංසාරයෙන් බරක් වශයෙන් මේ රූප වේදනාව නිමක් කොනක් නෑ. පින්නතුනේ මේ රූපේ නිරන්තරයෙන්ම මරණයටපත් වුණා කිම් කීළඟ ජීවිතෙත් ආය රූපේ හට ගන්නවා, ආය වේදනාව හට ගන්නවා, ආය සංඥාව හට ගන්නවා, ආය සංකාරය හට ගන්න විඥානෙ ඉතින් ඊට පස්සේ නමක් වශයෙන් දානවා, කෙනෙක් වශයෙන් දානවා, පුද්ගලයෙක් වශයෙන් දානවා,
මිනිස්සේ කියලා දානවා එහෙම නැත්නම් දෙවි කෙනෙක් කියලා දානවා මේ විදිහට නම් ගොඩාගෙන පින්නතුනි අපේ කරගෙන ගෙවල් දොරවල් ඒ විදිහට මේ වගේ කටයුතු කරගෙන ඉතින් ඔහේ පැවැත්මකට යන්න වෙනවා පින්නතුනි ඉවරයක් නැහැ ඉවර නැති නිසා තමයි ඒක අවබෝධ කරගන්න තමයි ලෞතුනා බුදුරජාන් වහන්සේ අපට දේශනා කරන්නේ රූපම් භික්කවේ පජහත එහෙමනම් මේ රූපය අත්හරින්නට ඕනි ඒතකොට තමයි හිතාය සුඛාය භවසිතින් එහෙමනම් අත්හරින්න නිකම් බෑ අවබෝධයෙන් තමයි අත්හර ගන්නට ඕනි ඉතින් ඒ අවබෝධය කරා යන්න නම් පින්නතුනි මේ සතර සතිපට්ඨාන වැනි උතුම් ධර්මය අපට හොඳට ශ්‍රවණය කරලා අන්නේ තුල අපි සතිය පිහිටවන්න ඕනි බලමු එහෙනම් මේ ලෝකයේ පින්නතුනි අපි සංසාර ගමනේ මං කියවනේ පින්නතුනි මේ සතර සතිපට්ඨානෙ නොවැඩුවොත් අපට සංසාරේ යන්න වෙන හේතු අපි තුලින්ම තේරුම් ගන්නට ඕනි මේක වැඩුවොත් කොහොමද සංසාරෙන් එතර වෙන්න පුළුවන් අපි තුලින්ම දැන ගන්න ඕනි දැක ගන්න ඕනි එහෙනම් හිතලා බලන්න මේ උපාදාන පත්‍ය බහු බහු පත්‍ය අධ්‍යාති එහෙනම් උපාදානය තමයි සංකීර්තේන පංච උපාදාන කන්දා දුක්ඛ එහෙනම් උපාදානය නිසා තමයි උපාදානය පින්නතුනි ආත්මවාද උපාදාන කාම උපාදාන සීල උපාදාන ditthi උපාදාන වශයෙන් තියෙනවනේ පින්නතුනි කාමය පංච කාම වස්තු වලට අපි කැමති වෙනවා ඒ වගේ මත්වාද මේක ආත්මයක් තියෙනවා කියලා පින්නතුනි මම මගේ ආත්මය මේ විදිහට ගන්න ස්වභාවයක් තියෙනවා ඒ වගේම මේ වගේ සැපයි මේ රූපේ වේදනාව සංඥාව ඇසට රූප කනට ශබ්ද මේ වාසාවෙන් පින්නතුනි උපාදානෙ සිද්ධ වෙන ඒ නිසා තමයි කර්ම බවට පත් වෙලා අපට පින්නතුනි විපාක ඒ විදිහට නැවත නැවත ජාති ජරා ජාතිය ජරාව ව්‍යාධි මරණේ ගෙනත් දෙන්නේ ඉතින් මේ දේ නැති කරගන්නට අපි තේරුම් ගන්න ඕනි පින්නතුනි මේක හේතු නිසා හටගත් දෙයක් දෙන්න කැමති දන් දෙන්නේ ඇයි පින්නතුනේ අපේ වේදනාව සැපසහගත වෙන මොකක්ද දන්න අයට පිහිටක් ලැබෙන නිසා අපි ඒ විදීමට කැමති. එහෙනම් එතන චේතනාව තියෙන්නේ ලෝභ දේශ මොහ නෙවෙයි අලෝභ අදෝ සමෝහ චේතනා. ඒ නිසා පින්නතුනේ කර්මය අන්න එතන සංකත වෙනවා. ඒ කියන්නේ හේතු නිසා හට ගන්නවා චේතනාවට හේතු වෙන්නේ මොනවද? ලෝභ දේශ මොහ නැතුව අලෝභ අදෝ සමෝහ අලෝභය කියන්නේ ලෝභය නැති වෙලා අත්හරින ස්වභාවයක් කොහොමද අත්හරින්නේ පින්නතුනි අත්හරින්නේ දිවට සැප විදිහට රස වර්ග වෙන්න පුළුවන් හොඳ ඇහැට ප්‍රියමනාප රූප වෙන්න පුළුවන් ඒ වගේම හොඳ සද්ද වෙන්න පුළුවන් කයට හොඳ පහසවල් අපි දෙනවා ධන් දෙනවා අන්න ඒ තුලින් තමයි පින්නතුනි චේතනාව මුල් වෙලා වේදනාවට කැමති විදිහින්ට එහෙනම් ඒ විදිහට අත්හැරීමෙන් සැප විදිහින්ට කැමති රාමිස වේදනාවට කැමති එහෙනම් සතමයි චේතනාව පහළ වෙලා අලෝභ අදෝ සමෝහ කියන කුසල් සිත් මත පාද කරගෙන තමයි මෛත්‍රිය ඒ වගේම අලෝභය ඒ වගේම තමයි කර්ම කර්මඵල විශ්වාසය නුවණ මත තමයි කර්ම ශක්තිය හැදුවේ පින්නතුනේකින් තමයි දිව්‍ය ලෝකේ අපට මොනවද හටගන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය කියන ධර්මතාවය ලැබෙන්නේ පින්නතුනේ දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකයන්නේ කුසල කර්මයකයි පුරාණ මිදං කම්මං අபிසංකතං අபிසංචේතිතං වේදේතං දත්තං පුරාණ කර්මයෙන් තමයි ඒ විදිහට පින්නතුනේ උප්පත්තිය ගෙන දෙන්නේ අපට විපාකයි ඇහැ විපාකයක් පින්නතුනේ කන විපාකයක් නාසයේ විපාකයක් දිව විපාකයක් කය විපාකයක් පින්නතුනේ විපාකයේ දිව්‍ය ලෝකේ හිතලා බලන්න දැන් විසාකා සිටුදී සැප සම්පත් විඳිනවා හොඳ හැක් තියෙනවා නාසයේ දිවසාරේ වගේ ප්‍රණීත ආහාර දේවල් ඒ වගේම කයට පහසුකම් මේ සියල්ල ලැබෙන එහෙනම් මනුස්ස ලෝකේ කරපු කුසල් වල ආනිසංස බලයෙන් තමයි ඒ වගේම දේවදත්තයන් වහන්සේ අකුසලයේ චේතනාව පහළ කරගත්තේ ලෝභ දේශ මෝහ නිසා කුසල ධර්ම සිද්ධ කරා පින්නතුනි සම්බුද්ධ ශාසනීයයෙන් ඒ නිසා මොකද කරන්නේ සතර අපාය දැන් නිරේ දුක් විඳිනවා පින්නතුනි ඇසට පෙනෙන්නේ ගින්දර කයට බොහෝ පීඩා වසහන පිච්චෙන ස්වභාවල් භයංකාර සද්ද මේ වගේ තමයි එහෙනේ එහෙනම් දුක් විපාකේ ඉබා ඇහැ කන නාසය හැදෙන එහෙනම් මේ දේවල් හැදුනේ පින්නතුනි මනුස්ස ලෝකෙන් කර කර්ම ශක්තිය ඒ වගේම තමයි සංකාසිත මනුස්ස ලෝකේදී කරගත්තේ ඒ කර්මවල විපාකය අද දිව්‍ය ලෝකේ නිම්මාන රති වැනි දිව්‍ය ලෝකේ සැප සම්පත් විඳින ඉතින් ඒක නිසා මේක අපි මුලින්ම තේරුම් ගමු මෙන්න මේ නායම් භික්කවේ කායෝන තුම්හා කන්නාබි අඤ්ඤේ සම්පුරාණ මේ ධං කම්මං අபிසංගතං අபிසංචේත ඉතම් වේද ඉතම් දත්තබ්බම් පින්නතුනේ චේතනාව මුල් වෙලා සකස් වුණ දෙයක් ඒක පුරාණ
කර්මය නිසා තමයි අපිට මේ ඇස කන නාසය දිව ශරීරය මෙන්න මේ විදිහට අපිට ලැබුණේ කියන එක හොඳින් තේරුම් ගමු මේක නොදන්නා හින්දා තමයි පින්නතුනේ මේක අත්හරින්නේ නැත්තේ අපේ කියලා බෙන්දේකට හේතු උපාදානෙ වෙනවා එහෙනම් උපාදානෙ ඇති වෙන්නේ මොන නිසාද පින්නතුනේ තණ්හාව නිසා තණ්හා පච්චය උපාදාන තණ්හාව නිසා ආසාව කියන ආසාව ඇති වෙන්නේ මොන නිසාද පින්නතුනේ ආසාවට ප්‍රත්‍යය තියෙනවා හේතු නිසා හටගන්නේ පින්නතුනේ මොනවද තණ්හාවට හේතුව තණ්හාවට හේතුව පින්නතුනේ වේදනා පච්චය තණ්හා එහෙනම් වේදනාව කියන්නේ විඳින ස්වභාවය සැප විදිහට විඳිනවා ඒ වගේම දුක් වශයෙන් විඳිනවා නැත්නම් උපේක්ෂා වශයෙන් විඳිනවා මේ දේවල් විඳීමේ ඇති වෙන්නේ මොන ප්‍රත්‍ය නිසායි පස්ස පච්චය වේදනා පස්ස කියන්නේ ස්පර්ශයේ පින්නතුනේ ස්පර්ශ කළා දෙන්නේ මොනවද ස්පර්ශය ඇති වෙන්නේ මොනවද ස්පර්ශය ඇති වෙන්නේ සලායතන පච්චය පස්ස සලායතන පච්චය පස්ස එහෙනම් ආයතන තමයි පින්නතුනේ ඇහිං ගන්න රූප ඒ වගේම දිවෙන් ගන්න රස ඒ වගේම කනින් ඇහෙන ශබ්ද ඒ වගේම නාසයට සුවඳ හෝ ගන්ධ ඒ වගේම තමයි කයට පොට්ටබ්බාරමුණු ස්පර්ශයේ නිසා ස්පර්ශ කරලා දෙනවා පින්නතුනේ අරමුණේ ඊට තමයි විඳින්නේ ඒ නිසා තමයි ආසාව උපදින්නේ වගේ හොඳයි නං මෙන්න මේ ධර්මතාවය හොඳින් තේරුම් ගමු පින්නතුනේ මේ සංසාරයන්ට මේ ධර්මතාවය තමයි අපිට පිහිට තියෙන්නේ සංසාරයන්ට හැබැයි ඉතින් ඒක නිසානේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ඉඳ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සම් පින්නතුනේ මේ කායේ කායානුපස්සනාවක් වේදනානු වේදනාන් ආතාපි සම්පජානෝ කෙලෙස් තවන වීරියෙන් පින්නත ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සම් පින්නතුනේ මේ අභිජ්ජාවට එහෙ නැත්තම් ආසාවට කියන්නේ දෝමනසය කියන්නේ තරහව පින්නතුනේ මේ දෙකෙන් ගැලවෙන්නේ තමයි මෙන්න මේ කායානුපස්සනාවක් වඩන්නේ ඒ වගේම වේදනානුපස්සනාවක් වඩන්නේ එහෙම වැඩුවේ නැති වුණොත් පින්නතුනේ උපාදානය වෙනවා නැවත පින්නතුනේ සංසාරේ බහව පවත්තමත් තියෙන මේක තේරුම් කරලා දෙන්නම් එහෙනම් හිතලා බලන්න ඇස ඇස හටගෙන තියෙන පුරාණ කර්මයෙන් චේතනාව මුල් වෙලා තමයි විදින්ට තමයි දීලා තියෙන්නේ පින්නතුනේ එහෙමනම් විදින්ට දීලා තියෙන දිව්‍ය ලෝකල මනුස්ස ලෝකන සැප සුගතියේ කියනවා සතර පාලන් දුක් විපාක ලැබෙනවා එහෙමනම් පින්නතුනේ මේ ඇස කියන්නේ මොකද්ද ඒක අපි බලමු ධර්මපරියායකෙන් චක්කුම් පටිච්ච රූපේච්ච උපජ්ජති චක්කු විඥාන එහෙනම් තින්නම් සංගත පස්සෝ පස්ස පච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව භව පච්චය ජාති ජරා ව්‍යාධි හට ගන්නවා එහෙනම් හිතලා බලමු මෙන්න මේ ඇස කියන්නේ මොකද්ද එහෙනම් රූපම් මේක පළවෙනි එක චක්කු චක්කු කියන්නේ පින්නතුනේ රූපයක් ඒකට කියනවා ප්‍රසාදේ ප්‍රසාදයේ ස්වභාවය මොකද සංවේදී පින්නතුනේ ප්‍රසාදමත් ගතියක් තියෙනවා මොකද්ද රූපයේ වැද ගන්නට ඒ කියන්නේ වර්ණය වැද ගන්න සංවේදී ස්වභාවයක් තියෙනවා ඇසේ පින්නතුනේ ඒකනේ රූප දැකීමේ ආසාව නිධං කොට ඇති සතර මහා ධාතුවේ උපයක් තමයි මේ චක්කු ප්‍රසාදය කියන්නේ මේක හරියට උපමාවක් අපි මේ විදිහට පැහැදිලි කරගමු කණ්ණාඩියක් ළඟට ගියොත් පින්නතුනේ කණ්ණාඩිය ළඟට යනකොට තමයි අපේ රූපේ අපේ මූණ බලන්නේ අඩුපාඩු බලන්නේ එහෙම නැත්නම් ඇඳගෙන ඉන්නලා ඇඳුම් ලස්සන බලන්නේ ප්‍රසාදයක් තියෙන්න ඕනේ ප්‍රසාදය තියෙන කණ්ණාඩිය ඉතින් මේ ප්‍රසාදය අපේ ඒ වර්ණයේ වැද ගන්න ස්වභාවයක් තියෙන ඒ වාගේ තමයි පින්නතුනේ අපස මේ ඇසට වර්ණයේ වැද ගැනීමේ ප්‍රසාදමක් ගතියක් තියෙනවා ඒකට කියනවා චක්කු ප්‍රසාදේ හොඳට තේරුම් ගන්න ඕනේ ප්‍රසාදය කියන එක තේරුම් ගත්තොත් ඒව භාවනාවෙන් දකින්නට පුළුවන් දක්කොත් තමයි පින්නතුනේ අපිට මහා සලායතන සූත්‍රයේ දේශනා කරන්නේ පින්නතුනේ චක්කුං අජහනං අපස්සං යථාභූතං චක්කුස්මින් සාරජ්‍යති පින්නතුනේ ජහනං ඉස්ලාම් පින්නතුනේ මොකද්ද කරන්නේ ඉස්ලාම් එක දැනගන්න කියනවා පස්සං ඊට පස්සේ දකින්න කියනවා යථාභූත ස්වභාවයක තේරෙනවා එහෙම නැතුනේ පින්නතුනේ සාරජ්‍යති ඇලෙනවා ඇලෙනකොට මේන්නේ මොකද පින්නතුනේ උපාදාන කන්දේ ඇති වෙන රූප වේදනා සංදි උපචයං ගච්ඡති පංච උපාදානස්කන්ධේ වැඩෙනවා පින්නතුනේ එතකොට මේ කායික දරත හිතේ ඇති වෙන දරත කායික සංතාපනේ කයේ දැවිල්ල හිතේ දැවිල්ල මේ වගේ පින්නතුනේ විශාල දුකක් ඇති වෙනවා ඉතින් ඒක නිසාමයි ලෞතරා බුදුරජාන් වහන්සේ මේ ඇස කියන එක හොඳට ඉස්සෙල්ලා අහගෙන දැනගන්නට ඕනේ ධර්ම ශ්‍රවණී කරන්නට ඕනේ ඊළඟට මම කියවනේ නාම රූප පරිච්ඡේද ඥානෙ මේ නාම රූප දෙක හිව්වේ නැත්තම් පින්නතුනේ අපට අවබෝධය කර
කරායන්ට බෑනේ තේ ඒක නිසා නාම රූප හොඳට තේරුම් ගන්න ඕනේ හිතලා බලන්න දැන් මේ රූපේ චක්කුම් කියන්නේ එහෙනම් ප්‍රසාදමත් ගතේ චක්කු මේකෙන් මොකද්ද කරන්නේ පින්නතුනේ මේ විඥාණයට බැහැ ගන්නට මේ විඥාණයට බැහැ ගන්න වස්තු වෙලා තියෙනවා ප්‍රසාදමත් ප්‍රසාදයෙන් පින්නතුනේ විඥාණය බැහැ ගන්නටත් වස්තු වෙලා තියෙනවා ඒ වගේම තමයි පින්නතුනේ වර්ණයේ වැද ගන්නටත් වර්ණයේ සංවේදී වෙන්නටත් මේ ප්‍රසාදය උපකාර කරනවා මේක හැදුනේ කිවන් පුරාණ මේ දන් හොඳ කුසල කර්මයක් අපි හැසට හොඳ රූප දෙලා තියෙනවා නම් දිවට හොඳ රස දීලා තියෙනවා නම් ඒ ප්‍රසාදයක් ඇති වෙන්නේ පින්නතුනේ දිව්‍ය මනස ලෝක නැත්තම් සතර අපා දුකට වැටිලා දුක් විපාක ලැබෙනවා එකත් අපි හොඳින් තේරුම් ගන්න ඕනේ ඊට පස්සේ මොකද්ද මේ විඥාණය හටගන්නේ විඤ්ඤ චක්කුම් පටිච්චර රූපේ එහෙනම් වර්ණ රූපේ තමයි පින්නතුනේ ඇහැ හටගන්නේ ඊට පස්සේ දැන් මං කියුවානේ ප්‍රසාදයේ තියෙන වස්තු වෙලා මොකද්ද පින්නතුනේ විඥාණය විඥාණය එතන තමයි හටගන්නේ එතන තමයි විඥාණයෙන් තමයි දැනගන්නේ මොකද්ද වර්ණ සටහනක් පමණයි පින්නතුනේ විඥාණයක් දැනගන්නේ ඒකයි ධාරුචීරිය මහරහතන් වහන්සේදා අපේ බුදුරජාන් වහන්සේ කොහොම හරි අහන්වන් ධර්මයේ ටිකක් හරි දේශනා කරලා එතකොට තමයි දිත්තේ දිත්ත මත්තන් කියලා කිව්වේ දැක්කා විතරයි මෙන්න මේ ධර්මතාවය හොඳට තේරුම්ගෙන ඒ උතුමන් වහන්සේ පින්නතුනේ පෙර සංසාරේ අවබෝධ කරගත්තේ හින්ද තමයි ධර්ම පරියාව අහනකොටම පින්නතුනේ ශ්‍රද්ධාව ඒ වගේ මෙතන සමාධිය ඒ වගේම ප්‍රඥාවෙන් යථා ස්වභාවය තේරුම් දිත්තේ දිත්ත මත්තන් සුතේ සුත මං ඇහුනේ ඇහුනේ විතරයි ඒ වගේම උතේ මුත මත්තන් නාසයට දිවට වගේම කයට දැනෙන ස්වභාවල් තියෙනවා පින්තුන දැන විඥාන විඥානිමත් තම භවිෂ්‍යති දැනෙනවා දැනුණා විදිහට තමයි දැනගත්තේ පින්නතුනේ ඒක ක්‍රියාවක් වශයෙන් තේරුම් ගත්ත ඒක අනාත්මය හොඳට තේරුම් ගත්ත අනිත්‍ය තේරුම් ගත්ත පින්නතුනේ ඉතින් ඒ වගේම හටගෙන නැති වුණා යම් පණෙන් දුක්ඛං වා සුඛං වා තියමක් අනිත්‍ය වෙනවනේ ඒක සැපයිද දුකයිද එහෙනම් දුකයි පින්නතුනේ ඒක ආත්මාත්මයක් වශයෙන් ගන්න එක හොඳයිද කියලා ඒක හොඳ නෑ පින්නතුනේ ඒක නිසා තමයි අනාත්මයක් තේරෙනවා එතකොට තමයි රූපේ පජහත කරන්න රූපේ අත්හරින්න පුළුවන් එතකොට තමයි හිතායි සුඛායි බයිසැප පිනිස පවතින්නේ එහෙමනම් දැන් තේරුම් ගත්තා රූපේ චක්කු ප්‍රසාදේ ප්‍රසාදමත් ගතියක් තියෙනවා මේ ඒ වගේම විඥානීය මෙතන වස්තු රූපේ කියන්නේ ප්‍රසාදේ අසුරු කරගෙන ඉන්න වර්ණ සටහනයක් ආවොත් පින්නතුනේ විඥාණයෙන් දැනගන්නවා ඊට පස්සේ තමයි ස්පර්ශ කළ දෙන්නේ පින්නතුනේ විඳින්ට දෙන්නේ මනසට විඳින්ට දෙන ස්වභාවයක් තියෙනවා හිතලා බලන්න එතකොට විඳින ස්වභාවයේ පින්නතුනේ අපට වර්ණ රූපේ හොඳයි නම් සැප වගේ තියෙනවා නම් පිය රූපං සාත රූපං ප්‍රිය මధుර ස්වභාවයක් තියෙනවා අන්න අර විඳීම සැපසහගත වෙනවා පින්නතුනේ ආරම්මන රස විඳීමනේ වේදනාවෙන් කරන්නේ අරමුණ අනුභව කරනවා කිව්වොත් පින්නතුනේ අරමුණ ලක්ෂණයෙන් යුක්තයි මේ වේදනාව. එහෙනම් අර මොන මොනවද පින්නතුනේ? ඇසට රූපය, ඒ වගේම කනට ශබ්දේ, නාසයට සුවඳ, ඒ වගේම ගඳ, ඒ වගේම දිවට රස මේ වගේ අරමුණයි පින්නතුනේ අනුභව කරන්නේ. එහෙනම් වේදනාව, අන්නේ වේදනාව සැපසහගත වෙනකොට අභිජ්ජාවටපත් වෙනවා. ආසාව උපදින. එතකොට ලෝභ සහගත සිත් පින්නතුනේ අටක් තියෙනවනේ අන්නේ ධර්මතාවයේ පින්නතුනේ අපට හට ගන්නවා. ඉතින් එතකොට වෙන්නේ පින්නතුනේ ඒ හරහා උපාදානය කරගෙන හිතලා බලන්න කොච්චර උපාදානය කරගන්නවද මේ ඇහැ නිසා. අපිට ගෙවල් දොරවල් හොඳ ලස්සන විදිහට වාහන වාහන හොඳ ලස්සන විදිහට හොඳ රැඳුම් ඇලදු මේ වර්ණයට පින්නතුනේ කැමති වෙලා තියෙන අපි ලස්සන විදියට හොයනවා වර්ණ ඉතින් ඒ දේවල් කොච්චර උපාදානය කරගෙන ඉන්න අවසානයේ මොහොත දක්වා අපේ ශරීරයේ ඒ විදියට හොඳට තියාගන්න හොඳට ලස්සන විදියට තියාගන්න එක එක විදිහට පින්නතුනේ අපි ආලේපන කරනවා එහෙම නැත්නම් ඇඳුම් පැළඳුම් මේ වගේ දේවල් කරන්නේ මේ වර්ණ රූපයේ ඒ විදිහට හොඳට මේ ඒ වර්ණයේ ඝන ස්වභාවයක උපාදාන වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි පින්නතුනේ දිවට හොඳ රස වර්ග ප්‍රසාදයක් තියෙනවා. මේ විදිහටම දකින්න ඕනේ පින්නතුනේ දිවත් ප්‍රසාදයක් තියෙනවා. ඒ ප්‍රසාදයෙන් මොකද කරන්නේ පින්නතුනේ රසය වැද ගන්න ස්වභාවයක් තියෙනවා. එතකොට ජීවහා විඥානේ හට ගන්නවා. ඒ තුලින් තමයි ස්පස්සේ හට ගන්නවා රස එනවා නම් පින්න තුනේ හොඳ රස එනවා නම් ඒවා පින්නතුනේ අන්න අර විඳීම සැපසහගත වෙන අභිජ්ජා විදියට පත් වෙනවා. ඒ වගේම පින්නතුනේ දුක් වශයෙන් වේදනාව හට ගන්නවනේ කොහොමද දුක් වශයෙන් හටගන්නේ? ඒවට අනිස්තරමුණු ආවොත් පින්නතුනේ අප්‍රිය දෙයක් හිතට يعني ඇහැට දකින්නවා නම් ඒ අප්‍රිය දෙයක් අපේ දිවට
ලැබෙනවා නම් මොකද වෙන්නේ පින්නතුනි අපේ සිත අන්නර අවිද්‍යා නෙවෙයි පින්නතුනි විඳීම අරමුණේ පින්නතුනි විඳින සුබ අනුභව කරනවා වේදනාවෙන් ඒක දුක්සහගත වෙන එතකොට පින්නතුනි ආස්වාදයේ කරන්න බෑනේ ඇලෙන්න බෑ එතකොට ගැටීම තමයි හිතේ දෝමනස්සයටපත් වෙනවා අන්නේ තුලින් තමයි පින්නතුනි මොකද වෙන්නේ අපේ සිත දුකටපත් වෙන ස්වභාවයක් තිනවා දෝමනස්සයටපත් වෙන ඉතින් උපාදානේ බවටත්පත් වෙනවා පින්නතුනි ඉතින් මෙන්න මේ දේවල් නැති කරගන්න තමයි මෙන්න මේ ධර්ම පරයය හොඳින් තේරුම් කරගෙන අපට භවනාවක් වශයෙන් වඩන්නට ඕනි පින්නතුනි එහෙනම් චක්කු ප්‍රසාදය කියනක හොඳට තේනවා එකයි පින්නතුනි චක් සලායතන මහා සලායතන සූත්‍රයේ චක්කුන් ජානං පස්සං යථා භූතං පින්නතුනේ කිසෙලා මහන්ට ඕනි ඊට පස්සේ තමයි ඒක පස්සං දකින්න ඕනි යථා භූත ස්වභාවය තමයි ඒක තේරෙනකන් නැත්තම් මේ පින්නතුල්ලා මේ ධර්මපරයය බොහොම හොඳින් අහලා තියෙන්න පුළුවන් නමුත් පින්නතුනේක අවබෝධයක් තියෙනවද කියලා තමන්ට තේරුම් ගන්නට පුළුවන්කමක් තියෙනවා නම් බොහොම හොඳයි එහෙනම් මේ පින්නතුල්ලාගේ ඒ සතිය හොඳට ඒ සිහි කිරීම බොහොම හොඳට ධර්ම මානසිකාර්ය සිහි කළ පින්නතුනේක අවබෝධ කරගෙන එහෙම නැති වුණොත් පින්නතුනේ ධර්මය අවබෝධ කරගන්න නැති කෙනෙක් අහලා තියෙන එක අවශ්‍යයි නමුත් ඒක අහලා තිබ්බට මදි ඒක අවබෝධ යථාභූත ස්වභාවය තේරුම් ගත්තොත් තමයි අප එකින් එකින් නිස්සාරණයකින් මිදෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ අත්හරින්න පජහත අත්හරින්න පුළුවන් එතකොට තමයි හිතායි සුඛායි භවිෂ්‍යති සැප පිණිස අපිට මේක පවතින්නේ එහෙම නැත්නම් ලෝභයෙන් ආසාවෙන් උපාදානය කරගෙන නැවත නැවත ඇසහට ගන්නවා ඒ නිසා කනහට ගන්නවා දිවහට ගන්නවා රස දෙනවා මේ දේවල් සිද්ධ කරනවානේ මේ ජීවිතෙත් කොච්චර වෙහස මන්ති වෙනවද කොච්චර රැකේ ආරක්ෂා කොච්චර ඉගෙනගෙන තියෙනවද පින්නතුනි පොඩි කාලේ ඉඳලා මොකද මේ රැකේ ආරක්ෂා කරන්නේ මේ ඇසට හොඳ ප්‍රේමනාප රූප කනට ශබ්ද ඒ වගේම දිවට හොඳ රසවල් මේ කයට පහසුකම් හදලා දිගවල් දොරවල් යාන වාහන ඉඩ කඩම් ඒ වගේම කසාද බඳිනවා ළමයි ලපටි හදා ගන්න ඕනේ යාලට උගන්න මේ වික්ෂයල්ල කරන්න පින්නතුනි මේ ධර්මතාවේ තේරුම් ගත්තේ නැති නිසා ඉතින් ඒක නිසා එහෙනම් ප්‍රසාදයේ කිව චක්කු ප්‍රසාදයේ හටගන්නේ ධර්මතාවයකින් පින්නතුනි මොනවද මේ ප්‍රසාදයේ උනත් ප්‍රසාද මත් ගති ඇති වෙන්නේ මොනවද මේ සතර මහා ධාතුවේ තමයි ඇති වෙන්නේ ඒක සතර මහා ධාතුව තමයි පින්නතුනේ චත්තාරෝමේ චතුන්නංච මහා භූතාණං උපාදාය රූපං පින්නතුනි මොනවද මේ සතර මහා ධාතුවේ තමයි චතුන්නංච මහා භූතං මේ මහා භූතවල තමයි පින්නතුනි උපාධාර රූපේ හටගෙන තියෙන මොනවද පඨවි ආපෝ තේජෝ වායෝ නැත්තම් පින්නතුනි මේකේ කිසිම රූපයක් පවතින්නේ නැහැ පින්නතුනි දැන් හිතන්න මහ පොළොව නිසානි පින්නතුනි ගෙවල් දොරවල් සියල්ල හැදෙන්නේ ඒ වගේම අපි මහ පොළොවේ මේ විදිහට වාඩි වෙලා ඉන්නේ සියල්ල තියෙන මිනිත් මේ මහ පොළොවේ තියෙන හින්ද එහෙනම් මහ පොළොව කියන පඨවි ධාතුව වැඩි පින්නතුනි ඉතින් ඒ වගේම තමයි පින්නතුනි ආපෝ ධාතුව වැඩි කොහෙද මහා මුහුදේ හැලදොල ගංගාවල වායෝ ධාතුව මෙන්න තවකාශයේ වැඩි සොළඟේ ඒ වගේම රස්නේ ගින්නේ ආ ඉලෙහෙම තියෙන ඒ වගේ ඉතින් එහෙනම් මේ භූත හතර පින්නතුනි හැම රූප කලාගම තින වෙන් කරන්න බෑ සහජාත එකට හටගා අඤ්ඤමඤ්ඤ වුණොන්ට උපනිශ්‍රිය වෙන ස්වභාවයක් තියෙනවා පින්නතුනි එහෙමනම් හිතේ රුංගම මේ පඨවි ධාතුව මොකද්ද මේක පින්නතුනිත් හද ගතිය කියනවා එහෙම නැත්නම් පින්නතුනි මේකේ බර බවක් තියෙනවා රළු බවක් තියෙනවා ඉතින් ඒ වගේම තමයි අඩු වෙනවා නම් සිනිදු මුදු ගති තියෙනවා නම් මේකත් පඨවි ස්වභාවය මේකට තමයි අපි කැමති වෙන්නේ පින්නතුනි නොදන්නාකමට සතිය දියුණ මදිකමට ප්‍රඥාවෙන් යථා ස්වභාවය තේරෙන්නේ නැති හින්දා තමයි මේ විදිහකම නැත්තම් තද ගතිය නැත්තම් අපට මේ ලෝකයේ කිසිම දෙයක් පවතින්නේ අපේ රූපය හැදිලා කියදෙන් තද ගතිය එකයි පින්නසින කොටස් කීයක් තියෙනවද 20ක් තියෙනවා පටවි කොටස් කේස ලොම් නියදත් සම්මස්නහර ඇට මේ වගේ තමයි තද ගතිය වැඩි පින්නතුනින් තද ගතිය එහෙනම් මේ ලෝකයේ ධර්මතාවේ සබහවන් ධාරේති ධම්මෝ ස්වභාවයක් ධර්මනවා ධර්මතාවේ පටවියාගේ ගතියක් තියෙනවා පෞද්ගලිකයක් තද ගතිය ඇති කරනවා තද ගතිය තිබ්බට මදි පින්නතුනේ අල්ලා ගන්න ඉන්න ඕනේ ආපෝ ධාතුව කියන්නේ ආබන්ධන ගතිය පින්නතුනේ පාම්පිටි ටිකක් විසිරෙනවා පින්නතුනේ මොකද්ද වෙන්නේ විසිරෙන ස්වභාවය ඇතින් අල්ලා ගන්න මොකද්ද කරන්නේ වතුර දාන ආපෝ ධාතුව එහෙනම් ආපෝ ධාතුවෙන් එක අල්ලා ගන්න ස්වභාවය ඇතින් ඒ වාගේ තද ගතිය උනත් පින්නතුනේ අල්ලා ගන්න ධර්මතාව එක ආපෝ ධාතුවයි නමුත් අල්ලාගෙන තද කරගෙන හිටියොත් පින්නතුනේ මේ ලෝකේ යම් කිසි විදිහකින් අපට කටයුතු කරගන්න බෑනේ අපි
නැගිටින්න බැරි වෙයි අපිට වාඩි වෙලා ඒ වගේම යන්ටින්ට බැරි වෙයි පින්නතුනේ ඒක නිසා තමයි වායෝ ධාතුව වාසේ වායෝ ධාතුව පින්නතුනේ පුම්බන හකුරුන් තල්ලු කරන ස්වභාවයක් තියෙන ඉතින් මේවා තේරුම් ගන්න ඕනේ පින්නතුනේ මේවා වැඩි වැඩියෙන් තේරුම් අරගෙන පින්නතුනේ ඒක වඩන්ට ඕනේ ධම කියන එක වඩන්ට ඕනේ පින්නතුනේ වැඩි වෙ නැත්නම් අවබෝධය කරා යන්නට බෑ ඒ වගේම තමයි තේජෝ කියන්නේ ඌෂ්ණීය සීතල නිසා තමයි රූපේ මේ විදිහට පවතින්නේ පින්නතුනේ එහෙම නැතුවත් පින්නතුනේ තද කරගෙන අල්ලා කරගෙන එහෙම अवश्य වතුර ටිකක් අපි එකතු කරගෙන පින්නතුනේ මේක ෆ්‍රිජ් එක දැම්මනම් අයිස් කැට වෙන්නේ මොකද වෙන්නේ සීතල වැඩි වෙන්න ගල් වෙන ස්වභාවයක් තියෙනවා එහෙමනම් බලන්න මේ සීතලේ නිසා තමයි පින්නතුනේ අර තද ගතිය අල්ල ගන්න ගතිය ආබන්ධන ගතිය ඇති වෙන්නේ ඒ නිසා තමයි අයිස් කැටේ බවට පත් වෙන්නේ බලන්න කොයි සීතල වැඩි වෙනවා නම් සීතල නැතු උෂ්ණයේ දෙනකොට අපි හිතමුකෝ උණු වතුර ටිකක් දානවන්න තේජෝ ධාතු උෂ්ණ එතකොට තමයි දිය වෙලා යන්නේ එහෙනම් බලන්න මේ තේජෝ ධාතුව තමයි පින්නතුනේ තද බව ගොඩාක් ඒ වගේ නැති කරන්නටත් ඒ වගේම සැහැල්ලු ඇති කර ගන්නටත් ඒ වගේම රූපේ උපද්දවන්නටත් පින්නතන මේ උතුජ තේජෝ ධාතුවෙන් තමයි අපි පවතින එක හොඳට තේරෙනවා අපි රැයට සීතල තියෙනවා උදේටත් ඒ විදිහට නැත්තම් දවල්ට රස්නේ විදිහට අපි නිරන්තරයෙන් මේ තේජෝ ධාතුවෙන් ඒ විදිහට මේ රූපේ නිරන්තරයෙන්ම පවතින පින්නතුනේ ඌස්නේ හැබැයි මේක තේරුම් ගන්න නැති හින්දා පින්නතුනේ මොකද වෙන්නේ ධාතු මාත්‍රයක් කියලා දකින්න බැරි නම් පින්නතුනේ මේක ආත්ම වශයෙන් අපි ගන්න ස්වභාවයක් තියෙනවා ඒක නිසා පින්නතුනේ අපි මේ කය පොට්ටබ්බාරම්මන වශයෙන් තියෙනවා තුනක් මොනවද පින්නතුනේ පඨවි ධාතුව ඒ කියන්නේ තද ගතිය ලලු බව බර බව සිනිදු බව මේවට කැමති වෙනවා කය ආස්වාදිත කරන්ට යන්නේ පින්නතුනේ මේ ධර්මතාවය නොදන්න නිසා ඌස්නේ සීතල බලන්නකෝ ඌස් නේනකොට පින්නතන අපි AC එකක් හොයාගෙන යන ෆෑන් එකක් එහෙනම් මේ රූපය නිසා තමයි පින්නතනේ සීතල නිසා තමයි පින්නතුනේ එහෙම වෙන්නේ උස්නේ හොයන්නේ උස්නේ නිසා තමයි සීතල හොයන්නේ පින්නතුනේ නමුත් පින්නතන ඉවරයක් තියෙනවද නැහැ පින්නතනේ කවබෝධ කරගන්නම් පජහත අත්හරින්න නම් ඒකේ ධර්මතාවය විදිහට යථාභූත ස්වභාවය විදිහට තේරුම් ගන්නට ඕනි එහෙනම් මෙන්න මේ සතර මහා ධාතුව නිසා තමයි පින්නතුනේ අපි කයින් පොට්ටක් බාරමුණු ඒ සීතලට අපි කැමති වෙන උණුසුමට කැමති වෙන තද භවිතයේ සිනිදු බවට අපි කයට ඒ කැමැත්තක් තියෙන විදිහට ඒක නිසා තමයි හොඳ අපිට යාන වාහන ඒ දේවල් අපි ඒ විදිහට උපාදානය කරගන්න ගෙවල් දොරවල් ඒ වගේම භාර්යාවන්ට ස්ත්‍රී පුරුෂ මේ යන විදිහට අපි කැමැත්තෙන් ආසාවක් ආස්වාදේ කරන්න යන්නේ මේ ධර්මතාවයේ තේරුම් ගත්තේ නැත්නම් අවබෝධ කරගත්තේ නැති හින්දා තින් ඒක නිසා සරල වෙන්න පුළුවන් නමුත් අවබෝධ කරගන්න සතිය පින්නතුනේ බොහෝ දුරට හුරු කරන්නට ඕනි හුරු කරන්න ඕනි සතිය කියන එක අපි බලමුකෝ සමතේට ගිහිල්ලා සමතෙන් අපි ආනාපාන සතිය කායානුපස්සනාව පළවෙනියට අපිට පින්නතුනේ එකපාර වේදනාවට එන්න එහෙම නැත්නම් චිත්තානුපස්සනාවට එන්න ලෝතුරා බුදුරජාන් වහන්සේ දේශනා කරේ නෑ පින්නතුනේ ඉස්සෙල්ලා මොකද්ද වඩන්න කිවි ආනාපාන සතිය ලිහිසීනි පහසුවිනි තමන්ගේ හුස්ම රැල්ල තේරෙනවනි ඒක දිහා ඉහළ පහළ ආනාපාන සති බලාගෙන ඉන්න කියන්නේ බලාගෙන ඉන්න මොකෙන්ද පින්නතුනේ සතියේ නැති වුණොත් මොනවද නීවරණ වලට වැටෙනවා අපේ සිත කාමච්ඡන්දයට කාමයට කැමති වෙනවා එහෙම නැත්නම් තරහවට යනවා එහෙම නැත්නම් පින්නතුනේ නිදිමතාල ස්වභාවට යන හිතේ විසිරීමට පසුතැවීම මේවා වලින් නිරන්තරයෙන්ම පින්නතුනේ අපි පෙළෙනවා ඉතින් ඒක නිසා මොකද වෙන්නේ පින්නතුනේ නීවරණයට හසු වෙනවා ඒ නිසා මොකද කරන්නේ පින්නතුනේ අපිට භාවනාවක් අද කරගන්න බැරි වෙන්නේ ඒ නිසා නීවරණ වල ඉන්නේ නිසා නමුත් පින්නතුනේ නීවරණ වලින් මනස මුදවන්න උත්සාහ කරත් සතුටක් නැහැනේ ඒකට හේතුව තමයි පින්නතුනේ භාවනා දේවල් සංසාරේ සිද්ධ කළා තියෙනවා නම් උපනිශ්‍රේ වෙනවා පින්නතුනේ ඒකනේ සුඛපටිපදාවෙන් යන්නට නම් පින්නතුනේ දණ්ඩ කිප්පබිජ්ජා හෝ වෙන්න නම් පින්නතුනේ දන් දීලා තියෙන්න ඕනි සිල් රැකලා තියෙන්න ඕනි භවනාදී සිද්ධ කළා තියෙන්න ඕනි ඒ කිනාට තමයි පහසුවෙන් අවශ්‍ය විදියට කුටිසෙනසුන් ඒ වගේම ආහාර පාන ගිලම්පස ඒ වගේම තමයි පින්නතුනේ භවනාවක් කරනවා නම් ඒ වගේම ඉගෙන ගන්නවා නම් ඒව හොඳට මතක තියාගන්න පුළුවන් වෙන්නේ මේ සෑම දෙයක්ම පින්නතුනේ ඒ දේ
දේවල් අපට ලැබෙන පින්නතුනේ සංසාරේ කරපු කුසල් මත තමයි. ඉතින් ඒක නිසා පින්නතුනේ එහෙම නැත්තම් මේ ජීවිතය ආවරණයට වෙන වෙන ධර්මතා තියෙනවා. නමුත් පින්නතුනේ ඒවා වඩලා තියෙනවා නම් බොහොම පහසුයි. ඉතින් ඒ කෙනාට තමයි හොඳට ඒ භාවනාදී දියුණු කරගන්න පුළුවන්. නමුත් නොවැඩි වේටිවත් පින්නතුනේ ඊළඟ ජීවිතයේත් අපට භාවනාවක් හරියට කරගන්න බැරි වෙනවා. ඒක නිසා බලන්න සතියෙන් ආනාපාන සතිය ඉහළට පහළට යනවා. එතකොට පින්නතුනේ හිතේ ඉතින් විසිරීම එනවා. ඒ වගේම කයේ වේදනාවල් හැටම මේක තමයි මනසේ ස්වභාවය. නමුත් පින්නතුනේ මේ දේ සතිය හුරු කරගනු ටික ටික හුරු කරනවා. තව තව හුරු කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? පිටින් ටිකක් හරි ටික 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 හරි තමන්ට උසුමරල් හොඳට ප්‍රකට වෙනවා. එක උසුමරල්ල දෙකක් වෙන්න පුළුවන් ඉහළට පහළට මේ විදිහට යනකොට පින්නතුනේ ටිකෙන් ටික යාට පහසුවක් වෙනවා. සතිය හැබැයි පහසුව ඇති කරන්නේ සිහියෙන්. ආනාපාන සතිය සිහි කළ දෙනකොට අන්නේ තුලින් තමයි පින්නතුනේ ටික ටික වැඩෙනකොට වැඩෙනකොට තමයි පින්නතුනේ හිතේ එකග බව සමාධිය කියන ධර්මතාවය ඇති වෙන්නේ ශ්‍රද්ධාවත් එක්ක. හැබැයි ශ්‍රද්ධාව කියන්නේ පින්නතුනේ එතන හුසුම රැල්ලට තියෙන විශ්වාසය පින්නතුනේ. හුසුම රැල්ලේ ඇති වෙන විශ්වාසයක සතියෙන් එන්නේ. එතකොට තමයි පින්නතුනේ හිත එකක බවට. එහෙනම් විතර්කයත් ඒ පැත්තට අරමුණු ගන්නේ මේ සිහියෙන් පින්නතුනේ විතර්ක. එතකොට විචාරේ පවතින ස්වභාවයක් තියෙනවා, පිරිමදින ගතියක් තියෙනවා. එහෙම වුණොත් තමයි පින්නතුනේ පළවෙනි ධ්‍යානාංගය වුණත් අපට ලැබෙන විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. එහෙනම් පින්නතුනේ ශ්‍රද්ධාව ඒවා තියෙනකොට හිතේ පැහැදීම පිරිසුදු භාවයටපත් වෙන මොකද ආනාපාන සතිය. එතකොට අකුසල ධර්මතා කයේ වේදනාවල් නැත්තම් පින්නතුනේ ඒවට ගොදුරු වෙන. එතකොට භාවනා වුණත් අපි අත්හරිනවා. නමුත් දියුණු කරනකොට තමයි මේ දේවල් වැඩෙන්නේ. සතිය දියුණු කරොත් ඒකයි ආනාපාන සතිය කියන ආනාපාන සතිය. සිහිය හුරු කරන්න කියනවා. අන්න එතකොට තමයි හිතේ සමාධිය. හැබැයි සමාධියනේ නිකන් පින්නතුනේ ඒ මනස වඩාගෙන 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 යනකොට යාට බොහෝම පහසුවක් තමන්ට දැනෙනවා පින්නතුනේ. ඒක සමාධින්ද, ඒකට කියනවා පරිකාරම සමාධි, ඊළඟට උපචාර සමාධි. ඒ කියන්නේ යාට නිමිති වශයෙන් පින්නතුනේ අරමුණු බවටපත් වෙනවා. එක එක විදිහට තමන්ට දකින සමාධි මට්ටමන් තමාගේ එක එක විදිහට එනවා. එක එක යෝගාවචරයන් මහන්සේලාට ඒ තුලින් තමයි පින්නතුනේ පටිභාග අරමුණකට හිතපත් වෙන්නේ. ආනාපාන සතියෙන් හිත උසුම රැල්ලෙන් ඈත් වෙලා පින්නතුනේ පටිභාග අරමුණ ප්‍රථම ධ්‍යානයට වැටෙන්නේ. පටිභාග අරමුණේම හිත පවතින වේදනාව සුඛ සහගතයි පින්නතුනේ, සැප සහගතයි. අන්නේ වේදනාවෙන්ම ඒ විදිහට හොඳටම ඉන්නවා පින්නතුනේ. හිතේ විතර්කේ ਵਿਚාරය අන්නේ විදිහට පවතිනවා. බලන්න පින්නතුනේ පටිභාග අරමුණ කියන්නේ තමාගේ ආලෝකයකින් එන ධර්මතාවයක් පින්නතුනේ. අරමුණක් පින්නතුනේ අන්නේ අරමුණේ හිත පවතින. එතකොට කය සැහැල්ලු බව, හිතේ සැහැල්ලු බව සියල්ල තියෙනවා. එතකොට පින්නතුනේ අන්නේ පහසුවෙන් ඉන්න පුළුවන්. මෙහෙම ධර්මතාවයක් වඩාගෙන ඉන්න කෙනෙකුට නම් බොහොම පහසුයි පින්නතුනේ. අපිට මේ කය සතර මහා ධාතුව තේරුම් ගන්නට, එහෙම නැත්නම් වේදනානුපස්සනාවත් තේරුම් ගන්නට, චිත්තානුපස්සනාව කඩන්න බොහොම පහසුයි. එහෙම නැති වුණොත් පින්නතුනේ අපිට මෙහෙම දේ සිද්ධ කරන්න පුළුවන්. ඒකත් මේ පින්නතුල්ලාට පැහැදිලි කරලා දෙන්නම්. කොහොමද දැන් මං කියවන්නේ පින්නතුනේ ඇස කොහොමද හටගෙන තියෙන්නේ? ප්‍රසාදය තමයි තියෙන්නේ ඇසේ සංවේදී රූපයට වර්ණයට. නමුත් මේ ප්‍රසාදයට පතිත වෙන්න නැත්තම් රූප මේ ප්‍රසාද රූපය උපද්දවන්න ඉපදෙන්න තැනක් තියෙන්න ඕන. එක තමයි තදගති අල්ලගෙන නාපෝ ධාතෝ, ඒ වගේම වායෝ ධාතෝ, උෂ්ණ සීතල නැත්තම් තේජෝ ධාතුවේ තමයි මේක හටගෙන තියෙන්නේ. ප්‍රසාදමත් ගතියක් තියෙන්නේ. එහෙමනම් පින්නතුනේ ඒකට චක්කු ප්‍රසාදය තියෙනවා. ඒ රූප මිටි කීයක් තියෙනවද පින්නතුනේ? 10ක් තියෙනවා එතන. ඒ චක්කු ප්‍රසාදේ සුද්ධාස්තක ඇසුරුණු බොහෝ රූප තිනවා තමයි පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ඒ වගේ ජීවිතේන්ද චක්කු ප්‍රසාදය කියන ධර්මතා ටික තියෙනවා පින්නතුනේ. මෙන්න මේ ධර්මතාවය තේරුම් අරගන්නට බොහෝම අරගත්තොත් බොහෝම පහසුවක් වෙනවා අපට අවබෝධය කරා යන්න. කොහොමද හිතලා බලන්න. දැන් මේ පඨවි ආපෝ තේජෝ දන්නවන යමක් කරනවා කියලා පින්නත් හද ගතියෙන් තමයි මේ ලෝකය අල්ලගෙන මහ පොළොව නිර්මාණය වෙලා අල්ලගන්න ගතියෙන් තමයි ආපෝ ධාතුව වැగిරෙනවා නම් ආපෝ ධාතුවයි. තා ඒ වගේ මෝස්නේ සීතලෙන් තමයි රූපය මේරීමටපත් වෙන්නේ, පැසවන්නටපත් වෙන්නේ. ඒ වගේම තමයි පින්නතුනේ වායෝ ධාතුවෙන් තල්ලු කරන ස්වභාවයක්. ඒ වගේම පින්නතුනේ අපට යන්නට එන්නට පුළුවන්කමක් ලැබෙන. ඉතින් මේක තමයි පින්නතුනේ මේ ඇස්සේ කනනාසයේ දිව ශරීරය අපේ තියෙන්නේ පින්නතුනේ. මෙන්න මේ ප්‍රසාදය හට ගන්න තියෙන මේ ධර්මතාවයෙන්. නමුත් පින්නතුනේ මේක අවබෝධ නැති නිසා තමයි පින්නතුනේ අපට මේ ප්‍රසාදයක් තියෙනවා කියලා අපි දන්නේ. මේක හේතු නිසා හටගatti කියන ධර්මතාවයක් අපට තේරෙන්නේ නැහැ. හොඳට හිතලා බලන්න දිවට රසයක් එනවා පින්නතුනේ. ප්‍රසාදය තියෙනවානේ. ප්‍රසාදයෙන් මොකද
රස විඳීමේ කැමැත්තනේ තියෙන්නේ පින්නතුනි. එහෙනම් රසයේ විඳ ගන්නට ප්‍රසාදය හට ගන්නවා පින්නතුනි. ඉතින් රසයේ විඳ ගන්නට ඒක කර්මයෙන් හටගෙන තියෙන. එහෙනම් පින්නතුනි බලන්න මේ රසය කොහෙද වැදගන්නේ පින්නතුනි? ජීවහා ප්‍රසාදේ. අන්න එතකොට තමයි ජීවහා විඥානේ හටගන්නේ. විඥානේ නිකන් නෙමෙයි හටගන්නේ පින්නතුනි. සබ්බචිත සාධාරණ ධර්මතා ටිකක් තියෙනවා. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතාවය මානසිකාරය වගේම ජීවිත ඉන්ද්‍රිය කියන ඒ වගේම සිත තියෙනවා පින්නතුනි. මෙන්න මේ ධර්මතාවයක් ඇහෙ තියෙනවා, කනේ තියෙනවා, නාසයේ තියෙනවා, දිවේ තියෙනවා, ශරීරයේ තියෙනවා පින්නතුනි. සියල්ලටම පොදු ධර්මතාවයක් තියෙනවා. නමුත් මේවා විපාකයි පින්නතුනි. මේක දන්නේ නැහැ. දැන් බලන්න හිතලා පැණි රස කියන එක පින්නතුනි, පැණි රසක් කියලා දැනගන්නේ දිවෙන්ද එහෙම නැත්තම් මනසින්ද පින්නතුනි? මනසින් තමයි පැණි රස කියලා ගන්නෙ. පැණි රස කියලා කවුරු හරි කියපු එකක් නෑ අපි පැණි රසයි. නමුත් පින්නතුනි දිවෙන් මොකද්ද කරන්නේ? ඒ ධර්මතාවයේ ධර්මතාව විදිහට දකින්නට පුළුවන් විඥානයක් ඇති කරගන්න. ඒකෙ පින්නතුනි අකුසල් නෑ. ඒතන ලෝභය නෑ, මුලාව නෑ. නමුත් මනසේ තමයි ලෝභ දේශ මොහ තියෙන. ඒක නිසා තමයි මනසෙන් අපි ඒ විදිහට ප්‍රඥප්තියෙන් හඳුනාගන්නේ කවුරු හරි කියලා දුන්න එකක්. නමුත් දිවේ එහෙම නෑ පින්නතුනි. ස්පස්සේ තියෙනවා, විඳීම තියෙන වේ දනාවේ අරමුණු. අපි හිතන්නකො අයිස්ක්‍රීම් ටිකක් අනුභව කරනවා කියලා. අයිස්ක්‍රීම් වල තියෙන පින්නතුනි පැණි රසක් හිතන්නකො. මේ පැණි රස තමයි පින්නතුනි මොනවාද මේ ප්‍රසාදයේ සංවේදී වෙන්නේ. අන්න එතකොට මේ පින්නතුනි ස්පස්ස කරලා චෛතසික ධර්ම උපද්දවනවා. එතකොට තමයි පින්නතුනි විඳින්නේ. විඳින්නේ මොකද්ද? ඒ පැණි රස අරමුණු ස්වභාවයයි පින්නතුනි. සංඥාව පැණි රස කියන එක පින්නතුනි ඒක රසය හඳුනා ගන්නවා. ඒ වගේම මානසිකාරය මෙනෙහි කරන්නේ පින්නතුනි රස ආරම්මණයයි මෙනෙහි කරන්නේ. ඒ වගේම තමයි පින්නතුනේ මානසිකාරය. ඒ වගේම චේතනාව පින උත්සාහවත් වෙන්නේ පින්නතුනේ රස ආරම්මණයට ප්‍රසාදේ. ඒ රස ආරම්මණයට උත්සාහවත් වෙන්නේ. ඒ වගේම මානසිකාරය චේතනාව මේ විදිහට පින්නතුනේ විඥාණය දැනගන්න පුළුවන්. ඒක රසය දැනගන්න ස්වභාවයක් තියෙනවා. පැණි රස මනසින් පින්නතුනේ. නමුත් එතන තියෙන්නේ රසය කියන එක අඳුරා ගන්න විඥාණය දැනගන්න පුළුවන් පින්නතුනේ. මේක කරොත් හිතලා බලන්න අපිට එදිනෙදා කටු කියන්නේ අනුභව කරනකොටත් මේ රස එක එක තියෙනවා පින්නතුනේ. ඒකත් තේරුම මේ සංඥාවේ කියන්නේ දිවේ සංඥාවක් තියෙනවා. සංඥාවෙන් එක එක විදියට අපට හඳුනා ගන්නට පුළුවන්. නමුත් දිවට එක එක විදියට පින්නතුනේ සංඥාව හට ගන්නවා. හිතලා බලන්න කෙසෙල් ගෙඩියේ සතර මහා ධාතුවේ උපාදාය රූප ටිකක් තියෙනවා, වර්ණ, ගන්ධ, රස. ඒක රසයේ පින්නතුනේ කෙසෙල් ගෙඩියේ පින්නතුනේ වෙන රසක්. ඒ වගේම ඇපල් ගෙඩියේ වෙන රසක්. ඒ වගේම අන්නාසි ගෙඩියේ වෙන රසක් නැතිනේ. මේ සියල්ල දැනගන්නේ සංඥාවෙන් පින්නතුනේ, විඥාණයෙන් දැනගන්න. මුකෙන්ද දැනගන්නේ පින්නතන රසයේ සංවේදීන ප්‍රසාදයක් තියෙනවා. ඒකේ පැණි රස, ඇඹුල් රස මේ වදිර බලන්න. එතකොට ඇඹුල් රසක් කියලා ගන්න සංඥාවක් විඥාණයක් පමණ. එතනම හටගෙන නැති වෙන ස්වභාවයක්. ඉතින් එහෙම වුණොත් තමයි අනාත්මයට යන්න පුළුවන් පින්නතුනේ. හිතලා බලන්න ඇසට වර්ණීය තිබ්බ තියෙනවා. හිතන්නකෝ බලන්න වර්ණ නේ තියෙනවා. ඒ කියන්නේ වර්ණ ආරම්මනේ තියෙනවා. ඇසේ ප්‍රසාදයක් තියෙනවා සංවේදී වෙන්න වර්ණ. නමුත් විඥානයක් තියෙනවා. නමුත් පින්නතුනි ආලෝකයක් තිබෙ නැත්නම් ඇහැ පහළ වෙන්නේ. ආලෝකයක් අවශ්‍යයි පින්නතුනි. ඒ වගේම මේ වසංකතය හේතු නිසා ඇසෙන් පින්නතුනි මේ ජීවිතේ පහළ කරගත් එක නෙවෙයි. පෙර ජීවිතේදී අපි කරපු කර්ම විපාකයි. අම්මගේ කුසේදීම පින්නතුනි එළියට එනකොටම අපට ඇස කන නාසය හදලා ඒ විදිහට ලැබෙන්නේ පින්නතුනි. ඉතින් එහෙනම් කනාත්ම ස්වභාවයක් එක තේරුම් ගන්නට නම් මේ ආයතන ටික තේරුම් ගන්න ඕනේ. එහෙම නැති වුණොත් දන්නවා විඳීම සැපසහගත වෙනවා පින්නතුනි. විඳීම සැපසහගත වෙනකොට මොකද්ද වෙන්නේ පින්නතුනි? ඒ සැප අරමුණේ අපි ඇලෙන ස්වභාවයක් තියෙන උපාදානීය කරගන්නවා. සංසාරේ කොච්චර හැම වෙලා තියෙනවද මේ ජීවිතේත් අපි අවබෝධ කරගත්තේ නැත්නම් උපාදාය වෙනවෙ පින්නතුනි. ඒකයි භයානක ස්වභාවයක් තියෙන. ඉතින් හිතලා බලන්න මෙන්න මේ විදිහට ඇසේ ස්වභාවය, ඇසේ විඥානය හට ගන්නකොට අපිට සතිය හුරු කරන්නට පුළුවන් නම් සිහිය කොහෙටද හුරු කරන්නේ? හොඳට තේරුම් ගන්නට ඇසට වර්ණේ විඥානය, වර්ණයක් පමණයි විඥානය දැනගන්නේ පින්නතුනේ සතියෙන්. මොකද්ද? සිහිය. ඒ වර්ණ මාත්‍රයක් පමණයි දැනගන්නේ. එහෙම නැත්නම් නිල් පාට, කළු පාට මේ සියලු සංඥාවට තමයි ඇහැ තමයි ඒ විදිහට පින්නතුනේ ලැබෙන්නේ. මනස තමයි ඊට පස්සේ ගයක්, දොරක් නැත්නම් කොළ පාට ඒ විදිහට ගනි. මනස ඒකත් සංඥාවක්. එතන තියෙනවා මනසේ අවිද්‍යාව පින්නතුනේ. එතන තියෙනවා පින්නතුනේ මුලාව, තණ්හාව, දිට්ඨිය, මානෙ කියන ඒවා තමයි පින්නතුනේ සංයෝජන. ඒ දේවල් ලැබිලා පින්නතුනේ අපි රැවටෙන දෙයක් තියෙනයි අර ධර්මතාවයේ තේරුම් ගත්තේ නැහැ. හේ මොකද්ද? කෘත්‍ය ආයතන ස්කන්ධයක් කියන එක තේරුම් ගත්තේ නැහැ. බලන්න රස වුණත් පින්නතුනේ දිවට පැණි රස එනවා, ඇඹුල් රස එනවා. ඒ වගේම
පින්නතුනි කහට රස එනවා මේ වගේ එක එක රස මේ ලෝකේ තියෙනවා පින්නතුනි එක එක ඇඹුරු රස මේවා ඔක්කොම සංඥාවෙන් තමයි හඳුනා ගන්න විඥාණයෙන් දැනගන්න ස්පර්ශයෙන් තමයි ස්පර්ශ කළ දෙන්නේ ඒවා කොහෙද තියෙන්නේ දිවේ තියෙන්නේ පින්නතුනි එහෙමනම් බලන්න ඒ සංඥාව දැනගන්න විඥාණය දැනගන්නව නම් පින්නතුනි සතියෙන් කරන්නේ සතිය නැත්තම් මේ රසට කැමති වෙනවා අපි අන්නාසි ගෙඩියෙන් එනවා කියලා දකිනවා මේක තමයි අපි භුක්ති විඳින්නේ කියලා හරි ඔන්න ඔය විදිහට පින්නතුනි හේතුඵල දහමක් විදිහට දකින්න තීමස් මේ සති දංගොත් මේ ඇති කල්ලිය මේ ඇති වෙනවා දන්නේ ඉදන් නිරුජ්ජති දන් මේ නැති වෙනවා කියන එක අපි දන්නේ නැහැ පින්නතුනි ඒක නිසා මේක අපි හොඳින් තේරුම් ගන්නට ඕනි එතකොට සතිය හුරු කරන්නට ඕනි පින්නතුනි රස ආරම්මණයක් එනකොට ඒ රස ආරම්මණය ප්‍රසාදමත් ගතියක් තියෙනවා මේ ප්‍රසාදමත් ගතිය කොහෙද තියෙන්නේ දිවේ තියෙන්නේ ඒක එහෙනම් සංවේදී වෙන ස්වභාවයක් තියෙනක දැනගන්න ස්වභාවයක් රසේ දැනගන්න විඥානයක් තියෙනවා මේක මෙහෙම තේරුම් ගන්නකො හිතලා බලන්න දැන් අපි පැණි කුඹුඩු කෑල්ලක් කනකොට පින්නතුනේ පැණි කුඩුබ කෑල්ලේ අපට මොනවද පැණි රසක් නේ තියෙන්නේ පැණි රස කොහේටද දැනෙන්නේ ජීවහා විඥාණයට ඒක සතියෙන් දැනගන්න ඕනේ එහෙනම් ප්‍රසාදය තමයි සංවේදී වෙන්නේ රසයට ඒ නිසා විඥාණය ඒ සංඥාව තියෙන රස සංඥාව හඳුරා ගන්න ඒක තියෙන්නේ සබ්බචිත්ත සාධානවල ජීවහා ප්‍රසාදය හට ගන්න ඒ හිතේ චෛතසික ධර්මවල ඒක තේරුම් ගන්න ඊළඟට පින්නතුනේ විඥාණය හටගන්නේ කොහොමද රස විඥාණය දැනගන්නවා අන්න එතකොට තමයි පින්න තුනි හිතලා බලන්න සතියෙන් එකතෙන් එතකොට මේකේ සීතල ස්වභාවයේ තදගතිය කොහෙට දැනෙන්නේ පින්නතුනි එහෙනම් කාය ප්‍රසාදයටයි පින්න මේවා වෙන් කර ගන්න ඕනේ එතකොට තමයි කයට මේ සීතල ස්වභාවයේ තදගතිය දැනෙන්නේ එහෙනම් තදගතිය සීතල කොහෙට දැනෙන්නේ මේ තද ස්වභාවයේ කයටයි පින්නතුනි මෙන්න මේක තේරුම් ගන්නකොට තද බව කොහෙට දැනෙන්නේ කයටයි පින්නතුනි තද බව බර බව රළු බව ඉසිනිදු බව ඒ වගේම සීතල ඌෂ්ණ මෙන්න මේවා ටික 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 යාට වඩා ගන්න පුළුවන් මේක ලස්සන පැහැදිලි කිරීමක් අපේ බුදුරජාන් වහන්සේ දේශනා ඉරියාපත භාවනාව කරන්න කියලා ඉස්සෙල්ලා මේවා තේරුම් ගන්න බැරි නම් පින්නත් මොකද සතිය විඥානවල පවත්තන්න ඕනේ කාය විඥානයේ සෝත විඥානවල පවත්තකොත් තමයි ධර්මතාවය තේරුම් ගන්න මොකද එතන පවතින ධර්මතාවයේ ඒ විඥානවලට ගොතුරු වෙනකොට අපි ඒක සිහියෙන් අඳුරා ගන්න ඕනේ එතකොට තමයි පින්නතුනේ අපිට පැහැදිලි වෙන්නේ හිතලා බලන්න දැන් කායේ ඒ විදිහ කොහොමද බලන්නේ දැන් කායට බුදුරජාන් වහන්සේ පැහැදිලි කරන ආනාපාන සතියක් වඩලා හිත සමාධිමත් කරන නම් පහසුයි එහෙම නැත්නම් ටිකක් හරි හිත සමාධියටපත් කරගෙන ඉලියාපත භාවනාවක් කියලා ගච්ඡන්තෝවා ගච්ඡම් හිති පජානාති තිතොම් හා තිතොම් හිති පජානාති ඒ වගේම සයානෝවා සයම් හිති පජානාති කොහොමද පින්නතුනි අපි යනවනම් යනවා කියන එක සිහිය අපිට මේක පින්නතුනි මොන්ටිසෝරි ළමයකට දෙන කමතහනක් වගේ තමයි මොකද සතිය මදි හින්දා තමයි එහෙම දෙන්නේ නමුත් මේකත් කරන්නේ නැත්නම් සතිය පින්නතුනි මොන්ටිසෝරි ළමයා ඉගෙන ගත්තොත් තමයි පහේ පන්තියට එන්නේ ඊළඟට තමයි පින්නතුනි ඕ ලෙවල් ඒ ලෙවල් දක්වා කැම්පස් යන්නට පුළුවන් නේ හැබැයි මොන්ටිසෝරි ඉගෙන ගන්න කටයුතු සිද්ධ කරන්න ඕනේ. එතකොට තමයි ඉහළට යන්න පුළුවන්. ඒ වාගේ තමයි පින්නතුනේ අපට සතිය හුරු කරන්නට නම් තමන්ට ඉරියාපතවල දියුණු කරන්න ඕනේ. තමන් යන්නේ ඉන්නේ ගමන් කරනකොට යනවා. වාඩි වෙනකොට මං වාඩි වෙලා ඉන්නේ. ඒ වාගේම පින්නතුනේ සම්පජානකාරිය හෝති පින්නතුනේ ඒ තමන් කරන කෘත්‍යය තුළ අපි වාඩි වෙනවා නැතිතොම් හිටිනොම් හිටි පජානත් ඒ වාගේම පින්නතුනේ භාසිතේ එහෙම නැත්තම් සම්පජානකාරිය හෝති එහෙම නැත්තම් පින්නතුනේ බුදුරජාන් වහන්සේ පැහැදිලි කරන අත් කකුල් ළමද්දී එහෙම නැත්තම් වාඩි වෙනකොට යනකොට එනකොට ඇඳුම් මද මේ සියලු දේවල් වල මේ සිහිය හුරු කරන්න. අන්නේ සිහිය හුරු කරනකොට සිහිය හුරු කරනකොට තමයි පින්නතුනේ ඒ වගේ යථා ස්වභාවයේ තේරුම් ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙම නැතු එකපාරම මම මේ පින්නතුල්ලාට විඥානය බලන්න කිව්වනම් කාය විඥානේ තද ගතිය පුළුවන් නම් පින්නතුනි කරලා බලන්න හරි අමාරු. එහෙමනම් සංසාරේ වඩලා තියෙන්න ඕනේ. එහෙම නැත්තම් සමාධිය ඇති කරගලින් ඉන්නේ. යාටලට පහසුවේ පින්නතු. එහෙම නැත්තම් අර වාගේ රියාපත භාවනාවක දියුණු කර ගන්න ඕනි පින්නතුනි. ඉතින් ඊට පස්සේ තමයි බුදුරජාන් වහන්සේ පැහැදිලි කරන්නේ අන්න අර විදිහට සතර ඉරියාපත භාවනාවල සම්පජානේ ඒක තමන් කරන දේවල් වල සිහිය පවත්තා නම් එතකොට තමන්ට තේරේ කයට දැනෙන මෙත් හද ගතියක් උණුසුම් ගතියක් ඒ වගේම සීතල ගතියක් ඒ වගේම තමයි ආබන්ධන ගතිය පින්නතුනේ කයට දැනෙන එක මනසට දැනෙන ස්වභාවයක් තියෙන මනෝවිඥාණයට අහු වෙන නුවණ නිසා ඉතින් එහෙනම් කයට හම්බ වෙන්නේ අර රූප තුන තමයි මොනවද තද ගතිය
वायो धातु एवागे मतमय पिन्नतुने तेजो धातु मे धर्मता पोट्टब्ब आरम्मण वशयेन इन्ने हबै मेवा दिवट प्रसादयट अहुवेन्ने दिवट अहुवेन्ने रसये वितरै हुंदट वेन करगंट एवागे मतमय पिन्नतुने मोनवद कनट सद्धे पमनाय एवागेम नासयेट गंध सुवंद पमनाय एवागेम तमय अहट वर्णय पमनाय एहेनम බලන්න පින්නතුනි මං කිව්වා මේ සුද්ධාස්තක ධර්මතාවේ නිසා තමයි පින්නතුනි අපිට ඒ වගේ වර්ණයක් එනකොට ඇහැ උපදින්නේ. ඒ වගේම තමයි පින්නතුනි ඒ වගේ රසයක් තියෙනකොට දිව උපදින්නේ. ඒ වගේ පටවි තදගතිය ඌෂ්ණීය මේ සියල්ල පින්නතුනි හටගන්නේ කය අරමුණු වෙලා විඥානෙ හටගෙන ඒ විදිහට වේදනා තණ්හා උපාදානය ඇති වෙන මේවා. ඉතින් මේවා කරන්නේ නැතුව සමහර අය පින්නතුනි සමහර විට විදර්ශනා නාම රූප දෙක තේරුම් ගන්න නැතුව විදර්ශනාවක් කරනවා කියලා ඔහේ කරගෙන යන ස්වභාවයක් තියෙනවා. ඒකට හේතුව තමයි හරි ගුරු උපදේශයක් නැතිකමත් සත්පුරු ශාස්ත්‍රයත් ඒ වගේම පින්නතුනේ හරියට ඒ ගුරුවරුණත් ඒ සියලු දේවල් කියලා දීලා නැති නිසා නමුත් පින්නතුනේ යෝගාවචරයන් වහන්සේ නමක් වුණත් ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරයි නිසාචාර්යයන් වහන්සේ නමක් අවුරුදු 5ක් කලින්ටනේ විදර්ශනා දූරගන්ත දූර කියලා තියෙනවා පින්නතුනේ. ඉතින් ඒකයි මේ පින්නතුනේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද මේ ලෝකේ ඉන්නම පින්නතුනි පුත්ජ්ජනෙ මිදිලා පින්නතුනි සුතවත් ශ්‍රාවකෙක් එයා තමයි පින්නතුනි සුතවත් කියන්නේ යා පින්නතුනි ඒක ත්‍රිපිටක ධර්මයේ හොඳට තේරුම් බේරුම් අරගෙන බොහොම බහුසුත භාවයෙන් ඉන්න අනිත් කෙනා තමයි පින්නතුනි සුතවත් කෙනා බවට පත් වෙන්නේ මේ ධර්මයේ ධ්‍යානයක් විදර්ශනා ඥානයක් අධිගමයක් අන්නේයත් පින්නතුනි මේ ලෝකේ බහුසුත භාවයට පත් වෙන කෙනෙක් පින්නතුනි යත් ධර්මයක් අවබෝධ කරගන්න ඉන්නේ නිසා ඉතින් මේ දෙන්නෙක් ඉන්නවා මේ දෙන්නටම නැත්තම් පින්නතුනි අපි බලන්න ත්‍රිපිටකය දරා ගන්නටත් මතක ශක්තියක් නැත්තම් අපි අධිගමනට ලක් වෙලා නැත්තම් අපි තාම හිතලා බලන්න පින්නතුනි මේ සම්බුද්ධ ශාසනයේ කල්‍යාණ ප්‍රත්‍යඥන විදිහට තමයි පවතින්නේ පින්නතුනි තින්කන සුතවත් ඒ විද බහුසුතවත් බවෙන්ට නම් පින්නතුනි ඒ දහම තේරුම්. ඉතින් ඒක නිසා හිතලා බලන්න එතකොට මෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස මෙන්න මේ දේවල් තුල තමයි පින්නතුනි හැ කන නාසය වගේ ගැටෙනකොට තමයි පින්නතුනි අර සද්ද රූපය හටගෙන තමයි සද්දෙන් ඉතින් මේවා තේරුම් ගමු. ඊළඟට තමයි පින්නතුනි හිතලා බලන්න දැන් මේ කයට දැනෙන මොනවද උෂ්ණ සීතල මේක තේරෙන්නේ නැත් තම් පින්නතුනි අපි මොකද කරන්නේ මං කිවන්නේ සීතල එනකොට උණුසුම හොයනවා උණුසුමෙත් ඉන්න බෑ පින්නතුනි සීතල හොයනවා ඉඳගෙන ඉන්නත් බෑ පින්නතුනි තද වෙනවා බර වෙනවා ඒ වගේම රළු වෙනවා ඒ වගේම වායෙන් තද කරන වායෝ ධාතුවෙන් සොලවනවා මේ වගේ පින්නතුනි අපට පීඩාව ගෙනත් දෙනවා ඉතින් මේක දුකක් වශයෙන් තේරුම් ගන්න නැත්තම් පින්නතුනි දුක්ඛාරි සත්‍ය අවබෝධ කරගන්නේ කොහොමද මේක අනිත්‍යයි හටගෙන නැති වෙනවා කියලා තේරුම් ගත්තේ නැත්තම් පින්නතුනි කොහොමද මේක අවබෝධ කරගන්නේ ඉතින් ඒක නිසා හොඳට තේරුම් ගමු දැන් පටවි තේජෝ වායෝ කියන ධර්මතාවය තමයි කායට අරමුණු වෙන්නේ කොහේටද විඥානෙට ඒ විඥානෙ දිහා බලාගෙන ඉඳලා තමයි සතියෙන් කරන්නේ පින්නතුනේ එහෙම නැතුව අපට පින්නතුනේ ඒ දෙහ තේරුම් ගන්නට බෑ ඒක මනසින් පුළුවන් පින්නතුනේ වඩලා ගත්තොත් ඒ ධර්ම කාරණාව හොඳින් තේරුම් අරගෙන වඩගෙන මනසට පැහැදිලි විදිහට තමන්ට අනුමාන වශයෙන් ඒ වගේ මේ ධර්මතාවය හොඳින් තේරුම් ගන්නට පුළුවන්කමක් ලැබෙනවා නමුත් කාය විඥානෙත් තමයි ඇත්ත ස්වභාවය තේරෙන්නේ ඊළඟට තමයි පින්නතුනේ හිතලා බලන්න මේ තද ගතිය රළු භව මේ දේවල් කොච්චර අපට දුකක් දෙනවද මේක දුකක් නිබුදුරජානකනේ රූපේ අත්හරින්න කියන්නේ පජහත කියන්නේ හිතාය සුඛාය සැප පිනිස පවතින එහෙනම් නමුත් රූපේ අපි අල්ලා ගන්න ස්වභාවයක් තියෙනවා හිතලා බලන්න උණුසුමින් අපට සීතලෙන් ඒ වගේම තමයි තද ගතියෙන් කොච්චර දිනදා අපි රියව පවත්තන විනාශ කර ගන්නමුත් පින්නතුනේ ඉඳාගෙන හිටියත් ආයිත් අමාරුයි නැගිටිනකොට ආයි නැගිටලා එවිදිනකොට ආත් අමාරු වෙන මේ රූපය නිසා තමයි ඉතින් ඒවා ඒ විදිහටම තේරුම් ගන්නට ඕනි තද ගතිය උණුසුම් ගතිය කවබෝධ කර ගන්නට ඕනි හිතලා බලන්න උපමාවක් කියන්නම්කෝ මං කෙනෙක් පින්නතුනේ අපි අල්ලගෙන ඉන්නවා කියන්නකෝ දැන් අල්ලගෙන ඉන්නේ ආ වායෝ ධාතුව ඒ අත් දෙක කොසවල එහෙම නැත්නම් අපි බදා ගන්නවා ඊට පස්සේ මොකද වෙන්නේ අල්ලගෙන තද කරගෙන ඉන්නවා තද කියන්නේ පටවි ධාතු අල්ලගන්නේ පින්නතුනේ ආබන්ධන ගතිය ඒ වගේම වායු ධාතුවෙන් තමයි ඒක හොඳට අල්ලගෙන ඉන්න ශක්තියක් ඇති වෙන්නේ ඊට පස්සේ මොකද රස්නේ ඇති වෙනවා පින්නතුනේ බලන්න එතකොට අල්ලගෙන ඉන්නවා නම් තද කරගෙන ඉන්නවා නම් ඒ හරහා ඌෂ්ණී ඇති වෙනවා නම් පින්නතුනේ දුකක් නෙවෙයි දන්නේ වගේ නිරන්තරයෙන් අපේ කයෙත් පින්නතුනේ රූපය අල්ලගෙන ඉන්නවා තද කරගෙන ඉන්නවා ඒ වගේම උණුසුම ඇති වෙනවා සීතලෙන් මේ විදිහට අලෙටි මේක යථා ස්වභාවයේ තේරුම් ගත්තොත් තමයි පින්නතුනේ හරහයින විඳීම උනත් දුකක් නේ දුකක් විඳීම ඇති වෙන්නේ වේදනා අනුභව කරනවා පින්නතුනේ අර මොන රසයේ
අරමුණු නමුත් පින්නතුනේ හිතල බලන් ටිකේ තද ගතිය ඌෂ්ණ ගතියකින් පෙළෙනවා නිරන්තරයෙන් මිතින් ඒකයි සංකත දුකට කියන්නේ ඒ වගේම තමයි සන්තාපන දුක කියන්නේ ඒ වගේම තමයි පින්නතුනේ පීලන පෙළෙනවා නිරන්තරයෙන් මිතින් මේක දැක්කොත් ඒ වේදනා වේදනානුපස්සනාව දුක් සහගත වේදනාව තේරුම් ගන්නට පින්නතුනේ විඳීමට හේතුව බලන්ට ඕනි මොකද්ද ඒ විඳීම අර අරමුණයි පින්නතුනේ ඒ නිසා තමයි මේ විඳීම දුක දෙනම් වේදනා වේදනානුපස්සේ විහෙරති දුකට අවිජ්ජා දෝමනසයට යන්නේ ඒක දුක දකින්න ඒක අනිත්‍ය දකින්න අනාත්මේ හොඳට හිතන්න පින්නතුනේ මා ටික ටික භාවනා කළා තමයි අතට නිල්ලි ගෙඩියක් බලන්නකෝ ගත්තම පේනින් යන්නේ වගේ වේදනාවේ විදිහට දකින්න ඒ වන් කයට දැනෙන රූපට විතේජෝ වායෝ ඒ වගේම හැට වර්ණ ගන්ධ රස ඒවා හොඳට තේරෙනවා පින්නතුනි ඒ හරහා තමයි විදීම හටගන්නේ සංඥාව හඳුනාගන්නේ හරහා පින්නතුනි හිතලා බලන්න රස සංඥාව කොහෙටද දිවට පින්නතුනි හැට වර්ණ සංඥාව ඒකෙත් තියෙනවා නිල් පාට කළු පාට ඒ විදිහට දිවටත් නිල් පා මේ දිවටත් ඇඹුල් රස ඒ වගේම පැණි රස ඒ වගේම කහට රස ඒවා ඊටවසේ මේවා දන්නේ නැති හින්දා පින්නතුනි අපි ඇපල් ගෙඩියක් කියලා සංඥාවෙන් ගන්නවා විද්‍යාව තියෙනවනේ ඇත්ත ස්වභාවය තේරෙන්නේ නැතෙන් වහනව ස්වභාවයක් තියෙනවා සියල්ලත් අවිද්‍යාව තණ්හාවෙන් බැඳෙනවා මාන්නේ උසස් කියලා ගන්නවා ඊට පස්සේ ditthiye වැරදි දැකීමකට යනවා පින්නතුනි ඉතින් ඒක නිසා සංඥා විපල්යාස වෙනවා ඒකයි යං වේදේති තං සංජානෙ තං තං යං සංජානල් තං විතක් විතර්ක කරන එතකොට තමයි අනුසේ ධර්මතායින් එකේ මිදෙන්නට නම් පින්නතුනි අර සංඥාව එන්නේ මේ ස්පස්සේ නිසා පින්නතුනි සංඥා වෙන්න පුළුවන් පින්නතුනි රස සංඥාව එකත් සංද ඉති සංඥා සම්දේ මේ සංඥාවක් පමණයි මේ වේදනාවක් පමණයි අරමුණ නිසා තමයි මේ සංඥා වේදනාව හටගන්නේ එතකොට ලෝභ දේශේ ඉන්නේ නැහැ පින්නතුනි සංඥාව හේතු නිසා හටගන්නේ වේදනාවත් හේතු නිසා හටගන්නේ ස්කන්ධ තියෙන ඕනි ආයතන තියෙන නැත්තං ඇස ප්‍රසාදයේ තියෙන්න ඕනි වර්ණයේ තියෙන්න ඕනි ඒ නිසා තමයි ස්පර්ශයෙන් විදීම දෙන්නේ පින්නතුනේ විදීමත් එක්ක දුකක් වෙනවා එක්ක සැපක් වෙනවා ඒ වගේම එමෙක උපේක්ෂා වෙනවා එකත් අනාත්මයි හේතු නිසාට අන්නේ විදිහට පින්නතුනේ අනිත්‍ය දුක ත්‍රී ලක්ෂණියට අපිට පුළුවන්කමක් ලැබෙන්නේ එතෙන්ට යන්න තිතින් එතකොට තමයි ලෝතුරා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමත්ගෝ විසුද්ධිය සියල්ලෙන්ගෙම මේ මිදෙන්නට නම් පින්නතුනි සතර සතිපට්ඨානය උතුම් මාර්ග කායානුපස්සනාවක් ඒ වගේම වේදනානුපස්සනාවක් ඒ වගේම චිත්තානුපස්සනාවක් වඩන්ට ඕනි සදෝසං චිත්තං සදෝසං චිත්තංති පජානාති පින්නතුනේ වීත රාගං ආවීත රාගං චිත්තංති පජානාති එහෙම මේ විදිහට සිත උනත් බලන්න පුළුවන් යන්න අර විදිහට කායානුපස්සන ආයතනයක් විදිහට දකිනවා ඒ වගේම පින්නතුනේක වේදනා විදිහට බලනවා ඒ වගේම මේකේ පින්නතුනේ අපිට සිත මේ තරහ සිතෙන් සතරහ සිත දුකක් කියලා පින්නතුනේ දුක අසහනීය පීඩාව තවනව දවනත් තේරුම් ගන්න පුළුවන් එහෙම නැති වුණොත් පින්නතුනේ තරහෙන් කොච්චර අකුසල සිද්ධ කරනවද ඒක චිත්තානුපස්සනාවට දැම්ම ඉතින් ඒ වගේ දුක දකින්න ඒක හට ගන්නකොට ඒක එතකොට තමයි පින්නතුනේ කනාත හේතු නිසා හටගන්න තරහව නිකන් නෙවෙයි හටගන්නේ පින්නතුනේ හේතු නිසා ඒ වගේ පින්නතුනේ බොහෝ කාලයක් වුණා ගොඩක් විස්තර කරගන්න ගියොත් ඉතින් ඒක නිසා එහෙමනම් අන්තිමේට මේ පින්නතල පැහැදිලි කරලා දෙන්නම් ලෝතුරා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය සම්බ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය දෙහෙනම් අනාත්මය විදිහට දැක්කොත් අනිත්‍යයි මේ රූප වේදනාව දුකයි කියලා දැක්කොත් පමණයි පින්නතුනි පජහතත් හරින්න පුළුවන් මේ රූපයෙන් වේදනාවෙන් සංඥාවෙන් සංඛාරයෙන් විඤ්ඤාණ අන්නේ කෙනා තමයි නිර්වාණ ධාතුවෙන් සැනසෙ නිස්සාරණයට යන්නේ නම් නිස්සාරණේ විවේකයි පින්නතුනි නිබ්බානම් පරමංසුකම් පරම සැපය පින්නතුනි නිර්වාණ ධාතුවෙන් තියෙන. එහෙනම් පින්නතුනි නිස්සරණ විවේක කියන්නේ මේ රූපයෙන් නිදහස් වීමයි වේදනාවෙන් නිදහස් වීමයි සංඥාවෙන් නිදහස් වීමයි සංඛාරෙන් නිදහස් වීමමයි වගේම පින්නතුනි විඥාණයෙන් නිදහස් වීමම තමයි පින්නතුනි මෙන්න මේ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නට අපි ඒ වගේම පරිනිර්වාණයෙන් අපිට සැනසීම ලබන්නේ නැත්තම් නිදහසක් නෑ රූපේ අපි උපාදානය කරගෙන සංඥා උපාදනවත නැවත ජාති දරා දැවීම තැවීම මේ දේවල් වේදනාවෙන් ඒ වගේම සිතෙන් තරහ සිතෙන් ලෝභ සිතෙන් අල්ලාගෙන ඒ වගේම කයට රූප තේජෝ ධාතුව උණුසුම සීතල තද ගති වායෝ ධාතුව වර්ණ රස ගන්ධ වලින් අප්‍රිය මනාප ගන්ධ වලින් ඒ වගේම අප්‍රිය අනමුණු වලින් කොච්චර දුකක් විඳින්න සිද්ධ වෙනවා ඉතින් ඒක නිසා ඒක නිදහස් වීම තමයි පින්නතුනේ
ලෝතුරා බුදුරජාන් වහන්සේ කියන නිර්වාණ ඉතින් එහෙනම් අනිත්‍ය අදහා පඤ්ඤාය ප්‍රස්සති අනිත්‍ය විදින් අදහා පඤ්ඤා ප්‍රඥාවෙන් දකින්තු අත නිබ්බේ එතකොට තමයි කල කෙරීම ඇති කළා නිර්වාණ ධාත්වෙන් එහෙනම් රූප වේදනාවත් සංඥා සංකාර අනිත්‍ය දුක් වශයෙන් තේරුම් ගන්න ඕනේ හේතු නිසා හටගන්න අනාත්ම තේරුම් ගේ කෙනාට තමයි නිර්වාණ ධාත්වෙන් සැනසෙන්න පුළුවන් ඉන්නේ කෙනා තමයි නිස්සාරණ විවේකයෙන් පින්න තුනේ පරම සැපේ කරා යන්නට පුළුවන්කමක් ලැබෙන ඉතින් එතෙන්ට යන්නට නම් මේ වගේ උතුම් සතර සතිපට්ඨාන උතුම් මාර්ග ඒවාගෙම සිත පිරිසුදු කරගන්න සීලය අවශ්‍යයි ඒවාගෙම හිතේ සමාධිය හදාගන්න නාම රූප දෙක හොයන්ට ඒක අවබෝධ කරගන්න ඒවා දකින්න ඒ තුලින් තමයි ඉදිරියට යන්න පුළුවන්කමක් ලැබෙන්නේ අපි නিত্য දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ හොඳට අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙන ඉතින් ඒක නිසා මේ පින්නතුල්ලාටත් මේ ධර්ම දේශනාව ඒවාගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ අවබෝධ කරගන්න ඒවාගෙම සතර සතිපර කායානුපස්සනාවක් වඩන්න වේදනානුපස්සනාවක් වඩන්න චිත්තානුපස්සනාවක් ඒවාගෙම ධම්මානුපස්සනාවක් වඩන්නට ධර්මඥානයත් ඒවාගෙ මතක ශක්තිය ධාරණ ශක්තිය ඇතිවෙන්නත් ඒ තුලින් ධර්මඥාන භවනා ඥාන දියුණු කරගෙන සුවසේ ගුණ ධර්ම පුරාගෙන සංසාර කතරෙන් එතර වෙලා ලබන ඒ අමා මහ නිවනින් සැනසෙන්නට මේ සීල කුසල් බලය මේ පින්න තුල්ලාගේ ජීවිතේලට පිහිට පිලිසරණක්ම වේවා කියලා තින් අපි මෙත් සිතින් ආශිර්වාද කරනවා ඒ වගේම තමයි එහෙනම් අපි මේ රැස් කරපු සියලුම කුසල බලය ධර්ම දේශනාව තුලින් ශ්‍රවණය තුලින් රැස් කරපු සියලුම කුසල බලය නමින් මිය පළෝ යන්ට දෙන සියලුම ඥාති බන්දු සමූහයාට අපි පින් අනුමෝදන් කරමු දුක්ඛිත ආත්මල ඉන්නවා නම් සැපවත් වේවා සැපවත් ආත්ම කරා ඉන්නවා නම් තෙරුවන් සරණ යන්නට ගිහිලා ධර්මඥාන භාවනාඥාන දියුණු කරගෙන සංසාර කතරෙන් එතර වෙන්න සියලුම ඥාති බන්දු සමූහයට මේ කුසල බලය එක ලෙසම හේතු වාසනා වේවා කියලා ඉතින් අපි පින් අනුමෝදන් කරමු ඒ වගේම අපටත් මේ සම්බුද්ධ ශාසනය පැවිද්ද ලැබලා දෙන යතුමන් වහන්සේලාටත් ඒ වගේම අපටත් ආචාර උපාදි ගුරු දේවතුමන් වහන්සේලා වැඩ සිටියා අපවත් උනායි සීලොම ස්වාමින් වහන්සේ බොහෝ ස්වාමින් වහන්සේලා ඉතින් ඒ වගේ උතුමන් වහන්සේ විශේෂයෙන්ම නා වූ නිය ධම්ම ස්වාමීන් වහන්සේ ශ්‍රී ඥානාරාම ස්වාමී කඩවැද්දි ලොකු ස්වාමින් වහන්සේ ඒ වගේම අපේ සීල විමල ස්වාමින් වහන්සේ ඇතුළු රේරුකාවේ චන්ද විමල ස්වාමීන් ඇතුළු සීලොම ස්වාමින් වහන්සේලාටත් දෙනට ඉන්න සීලොම සංඝ පීතෘන් වහන්සේලාටත් මේ කුසල බලයෙන් සුවසේ ගුණ ධර්ම පුරා ගන්නට තව තව බෝසත් ජීවිත යතුමන් වහන්සේලා ගෙවන ඒ සියලුම ජීවිත අනන්තර්වන් ගුණ ආශිර්වාදයෙන් උතුම් ගුණ ධර්ම පුරා ගන්නට මේ සීල කුසල් බලය පහසුවක් වේවා තම තමන් වහන්සේලා පාරමී ධර්ම පුරාගෙන තම තමන් වහන්සේලා ප්‍රාර්ථනා කරන බෝධිඥාන වලින් අමා මහ නිවනින් සැනසෙන්නටම මේ සීල කුසල් බලය හේතු වේවා වාසනා වේවා කියලා පින් අනුමෝදන් කරමු ඒවත් අපිව සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන සීලෝම අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය දිව්‍ය රාජ මණ්ඩලයට අපි මේ පින් අනුමෝදන් කරමු සක්දේව රජතුමා සතරවරම් දිව්‍ය රාජානන් වහන්සේ සාම්පති බ්‍රහ්ම රාජානන් වහන්සේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන සීලෝම ඒ සීලෝම දිවි දේවතාවුන් වහන්සේලා ඇතුළු සීලෝම ඒ උදා සම්යද්දස දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ සියලු කුසල් බලය අනුමෝදන් කරමු තුමන් වහන්සේලාගේ ධාර්මික පැතුම් ඉතුම් සිද්ධ වෙලා සුවසේ ගුණ ධර්ම පුරාගෙන සසර කතරෙන් එතර වෙන්නටත් මේ සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් ආරක්ෂා කරලා දෙන්නටත් මේ සියලු කුසල් බල හේතු වේවා වාසනා වේවා කියලා පින් අනුමෝදන් කරමු ඒ වගේම හිත මැද ඇත තොල්ලෝක සියලු සත්වයන්ටත් මේ සියලු කුසල් බල හේතු වේවා ඒ වගේම අපට උදව් උපකාර කරන දාන දායක කැපකරු සියලුම පින්නතුල්ලාට සුවසේ ගුණ ධර්ම පුරාගෙන ප්‍රාර්ථනා කරන බෝධිඥාන වලින් අමා මහ නිවනින් සැනසෙන්නටම මේ සීල කුසල් බලය හේතු වේවා වාසනාම වේවා.